Recording. En la mera, si te catas, no me hace de enero que yo digo. ¿Oh? No, no, es falso. Pero es valiente, me tenía otro. අයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා රාත්‍රියක්. ඉතින් එහෙනම් අද දවසෙත් ඔන්න අපි
ඊලන් ඉන් කොලෙජ් එකේ 10 වසරේ සිංහල පන්තිය සතියකට පස්සේ සුපුරුදු පරිදි අලුත් මාසෙ පළවෙනි සතියේ ඔන්න ලෙන්ගතු කමින් හම්බ වෙනවා. පසුගිය සතියේ ඉතින් සතුටින් ගත වෙන්නේ නැති සතියක් නෙමෙයි මාසයක් ගෙවෙනවා අලුත් මාසයක් ලැබෙනවා. දින සති ගෙවෙනවා ජීවිතය ගෙවෙනවා ඉලක්ක ලං වෙනවා බලාපොරොත්තු වලට ශක්තිය එකතු වෙනවා. එහෙම තමයි ජීවිතය. ජීවිතයේ කවියක් ආදරයේ සුඳුරුතම වදනක් හස රැලි පොදක් කඳු ලැලි බිඳක් එකට එක් වූ විට දැනේ පෙර නොවින්දි රසයක් කියලා තමයි කියන්නේ ජීවිතය ගැන. ජීවිතය ගැන අපි හැම කතා කරමින් ජීවිතය කියන්නේ රංගමඩලක් කියලා බර්ටල් බෙස්ට් කියලා තියෙනවා. හරිද? ලෝකය කියන්නේ රංගමඩලක්. ඒ රංගමඩලේ නළුව තමයි මිනිස්සු කියලා කතාවක් තියෙනවා. ඉතින් අපි හැමෝටම එක එක විදිහේ චරිත තියෙනවා. අපි ඉතින් මේ ලෝකය කියන රංගමඩලේ ඒ චරිත රංගපාමින් හරි අපූර්වට කාලය ගත කරනවා. එක එක කාලවලදී එක එක චරිත රඟපාන්න ඉතින් අපට අවස්ථාව ලැබෙනවා. ඒ වෙලාවට ඒ චරිතය හරි අපූර්වවට භාවාත්මකව යථාර්ථවාදීව අනිත් අය කැරකිලා රැවටිලා ඇඹරිලා බඩ බොකුවල් ගැටගෙන සයිස් එකට අපි ඒ චරිත නිරූපණය කරනවානේ. හරි. ඉතින් ඒ නිරූපණය කරන චරිතවලට අපි වරක් දෙවරක් නෙවෙයි තුන්වරක් හතරවරක් දවල් නෙවෙයි රෑ වැටුණු වලේ දවලුත් රැටෙමින් අපි රැවටෙමින් යනවා. කොයි පැත්තෙත් ආර්ථික සමාජ දේශපාලන මේ හැම පැත්තෙම ඒ රංගන මිනිස්සුන්ට අපි සෑහෙන රැවටෙන මොකද කරන්නේ? එක්කෝ අපි රැවටෙන්න ඕනේ, එක්කෝ අපි රවට්ටන්න ඕනේ, නැත්නම් නොරැවටි ඉන්න ඕනේ. බලමු, උත්සාහ කරලා. එහෙනම් අපි අද දවසේ පාඩමට අද දවසේ පාඩමත් නිකන් මම පසුගිය සතියේ පාඩමක් සාකච්ඡා කරා. නමුත් ඒක ප්‍රශ්න ටික සාකච්ඡා කරේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මම නොගත්තේ පොඩි සරල ප්‍රශ්න ටිකක් තියෙනවා. අතන ප්‍රශ්න තුනක් විතර තියෙනවා. අපිට ඒක සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක දුන්නත් සාකච්ඡා කරන්න පුළුවන් සරල ප්‍රශ්න තුනක් තියෙනවා. ඒකට කාලය නැස් කරනවට වඩා ටිකක් වෙනස් විදිහේ ටිකක් සංකීර්ණ ප්‍රශ්න තියෙන මාතෘකාවක් එහෙම නැත්නම් සංකීර්ණ ප්‍රශ්න තියෙන පාඩමක් තෝරාගත්තේ අද ටිකක් ඒකත් නිකන් මේ රංගමණ්ඩල වගේ එකක් තමයි. හරි, ඒකත් මේ රංගවඩල වගේ එකක් තමයි. ඒකෙත් නළුව තමයි. දැන් හිතා ගන්න පුළුවන් ඇති මොකද්ද පාඩම කියලා. හැබැයි ඉතින් අද පන්තියේ ඉන්නේ නළුවන්ගේ නිලයන්ගෙනුයි දෙන්නෙක්ගේ මූණ පේන්නේ. ඉතින් වෙනද හැමදාම මම කියනවා කැමරා ඔන් කරන්න කියලා. ඉතින් මොන අදත් කියනවා. බීරියාලින්ට වීණා වයින් එපා කියලා තමයි කියන්නේ. මම දන්නවා නෝගල බීරි නෑ කියලා. ඒ නිසාම වීණා වයින් එනිසා හැමෝම කැමරා ඔන් කරගන්න. කැමරා ඔන් කරගෙන අපි පාඩමත් එක්ක සම්බන්ධලා ඉස්සරහට යමු. හරි, මම යන ඩොකියුමන්ට් එක ෂෙයා කරන්න. ෂෙයා කරලා අපි ඒකත් එක්ක කතා කරගෙන යමු. ඔබ කැමරාව ඔන් කරන තරමට තමයි ඔබට පාඩම රස ගැන්වෙන්නේ. නැත්තම් ඉතින් ඔය මේක දිහා බලාගෙන ගන්නවා කියන එක හරි අමාරු වැඩක් නේ අප්පා. නේද? ඒක නිකන් මේ අතිශය සංකීර්ණ වැඩක් නේ. ඒ නිසා ඕගොල්ලෝ හැමෝම කැමරා ඔන් කරගන්න තරමට තමයි මට ඔබට මේ පාඩම වඩා රසවත් විදිහට ඉගෙන ගන්න පුළුවන් යන්නේ. හරි, නැත්තම් ඉතින් මටත් ඉතින් ඔය මොකක් හරි එකක් දිහා බලන්න කියවන්න දෙන්නේ මාත් කියවනවා. ඉතින් මොෂන් මොනවද නේ අපිට ටිකක් පුරුදුයි. ඉතින් ගල් පිළිම වලට වැඳලා මැටි පිළිම වලට වැඳලා ඒවා ඉස්තර ශ්‍රද්ධාව ඇති කරගෙන අපිට ඉතින් පොඩි පුරුද්දක් තියෙනවා. ඉතින් කිසිවක් නොදැක යම් කිසි හැඟීමක් ඇති වූ යමක් පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. හරි, ඉතින් කෝ තාම කැමරා ටික ඔන් කරලා නැහැ. හැම මොන් කරන්න අනිවාර්යෙන් ඔන් කරන්න ඕනේ. මම ඔන් කරනකම් පාඩම කරගෙන යන්නේ. කෝ මොනව හරි කැමරාව ඔන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා චැට් බොක්ස් එකේ අනිවාර්යෙන් දාන්න ඕනි. හරිද?
එතකොට අධ්‍යාපනය කියලා කියන්නේ මුලින්ම ඔය අධ්‍යාපනය කියන වචනේ හැදෙන්නේ ධ්‍යාන කියන එකෙන්. මේ අධ්‍යාපනය කියනක ඇතුලේ ලොකු ඉගෙනීමක් තියෙනවා. ඒ තමයි ඒ ඉගෙනීම තමයි යම් කිසි දෙයකට අනුවර්තනය වීම. ඒ නිසා මම අනිත් හැමෝටම කියනවා කැමරා ඕන් කරන්න කියලා. ඔබට මොනවා හරි කැමරා ඔන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම chat box එකේ දාන්න. නැත්නම් මම කැමරා ඔන් කරන්න නැති ඔක්කොම close කරගෙන close කරගෙන close කරගෙන ගිහිල්ලා කැමරා ඔන් කරලා තියන අයට විතරක් උගන්වන්න. remove කරගෙන 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 ගිහිල්ලා කැමරා ඔන් කරලා තියන අයට විතරක් උගන්වන්න. කැරිච්ච කැමරා අදා ගන්න ඕන ලබන සතිය අනිවාර්යෙන්. ඔය බොරු කියන්නේ කැමරා කරලා කියලා. අවුල් කැමරා කමන්නේ අවුල් වුණත් කමන්නේ ඔන් කරන්න. ආ බොඳ වුණාට කමන්නේ. බොඳ වීදුම් මං කියවලා තියෙනවා. එක්කෝ එක්කෝ ඔන් කරන්න. බොඳ වුණාට කමන්නේ නැහැ. කැඩිලා තිබ්බට කමන්නේ නැහැ. ඉරි ගිහින් තිබ්බට කමක් නැහැ. මට ඕනේ කැමරාව ඔන් කරන්න ඊතල. කැමරාව ඔන් කරන්න. ඉක්මනට පාඩම් පටන් ගන්න. ආ සිග්නල් නැලු කැමරා ඔන් කරාම 1000ක් ප්‍රශ්නේ. හැබැයි ඔය එක ප්‍රශ්නයක්වත් අර පොඩිය උන්ට නෑනේ අප්පා. අර 6 7 8 9 ඉන්න පොඩිය උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන්ට සිග්නල් උත් තියනවා, කැමරා වලුත් නෑ. 100ක් ඉන්නවා නම් 100ම කැමරා ඔන් කරනවා. මේ ඉතින් අර ඔය වයසත් එක්ක තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒවට අනුගත වෙන්න පොඩි හැකියාවක් හදා ගන්නවා. ඉතින් කැමරාව ඔන් කරා කියලා ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඔන් කරා අද මම එක වචනයක්වත් උගන්න නැහැ කැමරා ටික ඔන් කරනකම්. ගොඩක් දේවල් උගන්වන්න තියෙනවා. කාලේ නාස් කරන්න එපා. අපරාධ ඉක්මනට කැමරා ඔන් කරන්න. හරි. ආද නම් බුදේ උගන්වන්න නැහැ කැමරා ඔන් කරගන්න. හරි බං එක එක්කෙනාට මයික් ඔන් කරලා කතා කරලා දුන්න. කවුද විමල්ක? විමල්ක මයික් එක ඔන් කරන්න. විමල්ක විමල්ක සර්. විමල්ක විමල්කට කැමරාවක් නැද්ද? විමල්ක ඊට පස්සේ මම දැන් ගෙවල් වල දෙමව්පිය ළඟට ගෙන්නලා අහනවා කැමරාවක් නැද්ද කියලා. මයික් එක ඔන් කරවල. මම ඔකෝයි මයික් ඔන් කරවලා ගෙවල් වල කට්ටියට කතා කරලා දෙමව්පියෝ ළඟට ගෙන්නලා අහනවා කැමරා නැද්ද කියලා. හරිද? ඒත් හැමෝම අනිවාර්යෙන් ඔන් කරන්න. විමල්කා, එතකොට කවිත්මා, පශිනේ, නිශාලිනී, අමා, විනුරේ, කෝතාම විමල්ක ඔන් කරලා නැහැ, කවිත්මා ඔන් කරලා නැහැ, අශ්විනි ඔන් කරලා නැහැ. ඔය දැන් ඔන් වෙන්නේ කැඩිච්චා, පේන්නේ නැති වෙච්චා, බොඳ වෙච්චා, ඔන්නම තමයි ඔන් වෙන්නේ. හරිද? ඕක දැන් ඔන් කරගත්ත කියලා මෙතන මේ මහා අරුම පෙරලියක් වෙන්නේ නැහැ. සමහන් අනිත් අයට ගෙදරට කතා කරමු. ෆෝන් නම්බරේ දිනවනේ. මම ඊළඟ සතියේ ක්ලාස් එකකට කලින් ගෙදරට කතා කරනවා. කැමරාවක් තියනවද නැද්ද කියලා සියලු දත්ත ගන්නවා. අනිවාර්යෙන් ගන්නවා.
හරි. මේ කැමරා එක ඔන් කරන්න කියලා කියන්නේ ඔයාව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. හරිද? එතකොට මේ මේ කවුරු හරි ඉස්සරහා මෙහෙම මට පේන්න ඉන්නකොට මේක පොඩක් ලස්සනට උගන්වන්න පුළුවන්. එතකොට ඔයාලට තමයි හොඳ. හරිද? එහෙම නැතුව මේ ඔයාලගේ මූණ බලලා මට නොඹලා නිඳියක් නැහැ වගේ සීන් නැන්නේ. හරි. දැන් ඔය ඉන්නේ හරි අපූර්වට. හරි. දැන් ඉතින් සීත නිවාගෙන පහදවාගෙන අපි පහන් සිතින් පාඩම ඉස්සරහට කරගෙන යන්න. රයිට්? අනිත් හැමෝම පුළුවන් තරම් කැමරා ඔන් කරන්න. ඔන් කරගත්තයි කරුත් ඕෆ් කරන්න එපා. ඒ වගේ විදියටම තියාගන්න. රයිට්. රයිට්. අනේම ඔන් කරගන්න. වෙරි ගුඩ්. ඔබ එක දවසක් දෙකක් පුරුදු වුණාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි දවස් දෙක හදාගන්න ගන්නේ පොඩක් අමාරු ඈ. හරි. එහෙනම් පාඩමට යනවම මගේ හෘදයාංගම ප්‍රසාදේ කැමරා ඔන් කරපුවාට අනිත් පැත්ත එක්ක ෆුල් ෆුල් අවුලේ ඉන්නේ මං ඈ. හරි. ෆුල් අවුල්. මං එවනවා මන්තරයක් මතුරලා කැමරා ටික ඔක්කොම මේ මොකක් හරි ඉඳගො. හරි. දැන් එහෙනම් අපි යන් පාඩමට තවදුරටත් ඉන්නේ නැතුව හැමෝම ඒ ඔන් කරගත්ත කටි ඒ විදිහටම ඉන්න මං එහෙට මෙහෙට චේන්ජ් කර කර ඔයගොල්ලත් එක්ක මොකද මට ප්‍රශ්නයක් හරි අහන්න ලේසි ඔයගොල්ලෝ කැමරා ඔන් කරගෙන ඉන්නකොට මට ඔයගොල්ලත් එක්ක මොන හරි කතා කර කර යන්න. හරි මම ටග් ගල කියන්නේ මේ ලේනා අතර යන පාඩම ඉගෙනගෙන තියෙන කට්ටිය පොඩි හෑන්ඩ් මාක් එකක් දාගෙන 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 යන්න. එක් මනට හරි ඉගෙනගෙන නැති කට්ටිය හෑන්ඩ් මාක් එකක් දාගෙන 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 යන්න. निर्दिष्ट पोते महाचार्य एदिरिवीर सरच्चंद्रयांगे नाट्य निर्माणयक් වෙන සිංහබාහු නාට්‍යයේ කොටසක්. ඒක ඔයාගේ පෙළ පොතේ පාඩමේ जून तुंगण दिन दुन पलाते रद्गम दुडंदूव गमे तम यदिवीर सरचंद्र उपदी सटहा समस्या दाहतर जून तुंगण दिन दुन पलाते रद्गम दुडंदूव कि गमे तम यदिवीर सरचंद्र कि नाट्य करव जन्म लाभे लवन අපියා කතා කරමු ඉස්සරහට එදිරිවීර සරච්චන්ද්‍ර කියන නම ලංකාවේ නාට්‍ය කලාව ඇතුලේ සුවිශේෂී නමක් වන්නේ ඇයි ඇයි එයා සුවිශේෂී නාට්‍යකරුවෙක් වෙන්න කියන කාරණාව අපි කතා කරමු ඉස්සරහට
එතකොට මේ එදිරිවීර සරච්ඡන්ද ශූරීන් එදිරිවීර සරච්ඡන්ද ශූරීන් යූටස් රෙජිනෝල්ඩ් සිල්වා කියන නමින් තමයි මුලින් හැඳින්වෙන්නේ. ඒ කියන්නේ එයාගේ මුල් නම එදිරිවීර සරච්ඡන්ද කියලා පස්සේ කාලයක තමයි හැදෙන්නේ. නමුත් එයාගේ මුල් නම යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. හරිද? යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. එයාගේ මුල් නම නිකන් මතක තියාගන්නකෝ. पिया चार्ल्स फ्रांसिस द सिल्वा पिया चार्ल्स फ्रांसिस द सिल्वा अतो कड़ अम्मा वेन्ने लिडिया पिंतु राइट कैडी कैडी है ने केला केनो हेमोट में है नहीं मतलब कैडी कैडी दे होंदा तो है ना कट्टे इन्होंने मेहम पड़ी मार्क क्या दान मटा हरे लेडिया पिंतु तमाय अम्मा ए मूल कारण टीका मतक त्यागना 1914 ජුනිතුන් වෙනිදා දකුණු පළාතේ රත්ගම කියන දඩන්දුවක මේ තමයි එදිරිවීර සරච්චන්ද්‍ර ජන්මලාභය ලබන්නේ යූසස් රෙජිනෝල්ඩ් සිල්වා කියන නම තමයි මුලින්ම භාවිතා කළේ නැත්නම් අම්මා තාත්තා හුට දාපු නම චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා තාත්තා මව ලිඩියා පින්තු රයිට් පස්සම නම් දෙකක් ඔගේ අධ්‍යාපනයේ සම්බන්ධව කතා කළොත් අධ්‍යාපනයේ සම්බන්ධව කතා කළොත් ගාල්ලේ සවුත්ලන්ඩ් විද්‍යාලයට ඒ වගේම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පානතුරේ ශාන්ත ජෝන් විද්‍යාලය ගල්කිස්ස ශාන්ත තෝමස් කියන විද්‍යාල කීපයකට ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා ඉගෙන ගැනීම සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔය කියන පාසල් ගණනාවකට යනවා. ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඒ තමයි එදිරිවීර සරච්චන්ද්‍රගේ තාත්තගේ රැකියාව උනේ තැපල් ස්ථානාධිපති කියන තනතුර. ඉතින් මේ රජයේ සේවකයන්ට ස්ථාන මාරු හම්බුනාම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා තමන්ගේ දරුවෝ අරගෙන යන්න ඊට පස්සේ පාසල් මාරු කරන්න මේ හැමදේම මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් සරච්චන්ද්‍රටත් මේ අධ්‍යක්ෂීම් වෙනවා තාත්තා මාරු වෙන හැම වෙලාවෙම සරච්චන්ද්‍රටත් සිද්ධ වෙනවා එක එක පාසල් වලට යන්න. සාමාන්‍යයෙන් ඉතින් එකම පාසලේ ගොමතැඹ වගේ ලැග් ගහලා ඉන්නවට වඩා විවිධ පාසල් වල ගිහිල්ලා විවිධ චරිත ඇසුරු කරලා ඒ ජීවිතවල තියෙන තත්ත්වයන් සමාජ තත්ත්වයන් ආශ්‍රය කරන්න ලැබීමම එක්තරා විදියක නිර්මාණ කෞශල්‍ය ඉහළ යන්න හේතු වෙන්න ඇති සරච්චන්ද්‍රයන්ගේ. ඊළඟට පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹ යුනිවර්සිටි කොලේජයේ 1936 දී ගෞරව උපාධිය ලබා ගන්නවා. ඒ වගේම රවීන්ද්‍ර ටාගෝර් ශාන්ති නිකේතන සරසවියට ඇතුළු වෙනවා අපේ එදිරිවීර සරච්චන්ද්‍ර සුරින්. ඊට පස්සේ ඌ තමන්ට ජන්මයෙන් ලැබිච්ච නම ඒ උරුවේ හුරුවට හම්බ වෙච්ච නම වෙනුවට ඔහු වැදි තාන්ත්‍රිකයේ එදිරිවීර සරච්චන්ද්‍ර කියන නම භාවිතාවට ගන්නවා. අර යූස්ලස් කියන නම අයින් කරලා ඔහු තමන්ගේ නම හදා ගන්නවා වැදි තාන්ත්‍රිකයේ එදිරිවීර සරච්චන්ද්‍ර කියලා. වැදි තාන්ත්‍රිකයේ එදිරිවීර සරච්චන්ද්‍ර කියලා. එතකොට මේ නම භාවිතා කළා ඔහු පුවත්පත් ගණනාවකට සරච්චන්ද්‍ර ළමින් ලිපි සම්පාදනය කරන ඔහුගේ යම් කිසි තොරතුරු කියන්නේ ලිපි ලියමින් හිටියා. සාමාන්‍ය නිර්මාණකරුවෙක් ආරම්භ වුණා පෙර පුවත්පත් ලිපි ලිවීමෙන් ඔය වගේ කාර්යාවලින් තමයි යම් කිසි ජනප්‍රියත්වයකට පල්ලේ. ඊට පස්සේ ඔහු ගල්ල ශාන්ත තෝමස් විද්‍යාලයට එනවා ගුරුවරයෙක් ලෙස සේවය කරන්. ඊට පස්සේ ඔහු කථිකාචාර්යවරයෙක් විදියට සේවය කරනවා. ඊට පස්සේ ඔහු යනවා ලන්ඩන් විශ්වවිද්‍යාලයට. ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිහලා බාහිර අපේක්ෂකයෙක් විදියට පෙරදිග දර්ශනය පිළ පෙරදිග දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අරගෙන ඇවිල්ලා ਉਹ වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යයනයේ පාලි සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත් වෙනවා. එදිරිවීර සරච්චන්ද්‍රයන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිය හමාර කරලා ඇවිල්ලා. එතකොට එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කලා ජීවිතයේ සුවිශේෂීම කාලය තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුලේ ගෙවෙන කාලය. ඔහුව නිර්මාණය කරන්නේ ඔහුගේ මේ නාට්‍ය කලාව ප්‍රගමණයට අරන් යෑම සඳහා මේ විශ්වවිද්‍යාලය ඇතුලේ ස්තිබිච්ච පසුබිම ඔහුට ඉතා ලොකුවට බලපෑවා. ඒ නිසා සරච්චන්ද්‍රයන් මේ තාක් දුරට එන්න මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් පේරාදෙණිය සරසවිය ඔහුට මහත් රුකුලක් වුණා. ඔහුගේ නිර්මාණ ගත්තොත් නාට්‍ය නිර්මාණ මනමේ ප්‍රේමති ජයතිස්සෝකෝ පබාවති රත්තරන් මහාසාර කදාවලලු ඊළඟට ගුවන් විදුලි නාට්‍ය නෑදෑයෝ ගත්කරු පිස්සුව ඈනුවන් ලැබුවා. ලව කතා ගත්තොත් මලගේ ඇත්තෝ මලවුන්ගේ අවුරුදු දා වල්මත්වේ හසරක් නොදිටිමි. මෙතන තව එකක් නෑ විලාසිනී එකගේ ප්‍රේමය. ඉතාම ලස්සන නවකතා ගොඩක් මලගේ ඇත්තෝ නවකතාව ජපානි සංස්කෘතියත් එක්ක සම්බන්ධ කරලා දොවෙන්දරාසං
නොරිකෝ සංකේන දෙදෙනාගේ ප්‍රේම කතාව තමයි ඒක ඇතුළත් වෙන්නේ. ලස්සන පොතක් හම්බුනොත් අත් දෙකට අරන් කියවන්න. ඒකේ දෙවෙනි කොටස මලවුන්ගේ අවුරුදු දා ඒකෙම දිගුව. ඊට පස්සේ වල්වත්ගේ හසරක් නොදිටිමේ ඊළඟට විලාසිනීකගේ ප්‍රේමය මේකට ඇතුළත් වෙලා නැහැ. විලාසිනීකගේ ප්‍රේමය කියන පොත ඇතුලේ තමයි මම මෙතෙක් කියවලා තියෙන පොත් අතරින් ප්‍රේමය ගැන. හරිද? ප්‍රේමය ගැන ඉතාම සියුම්ලෙස අපූර්වට ලියවිලා තියෙන පොතක් තමයි විලාසිනීකගේ ප්‍රේම. හරිම ලස්සනයි. අපේ භාෂාවෙන් කියනවා නම් මාර. ඉතින් අහුනොත් පුස්තකාලයේදී කොහේ හරි කඩේකදී හරි දැක්කොත් ඒක අතපත ගාලා අරගෙන කියවන්න පොඩි උත්සාහයක් දෙන්න. කෙටි කතා ගත්තොත් කාලයගේ අවයවෙන් මායා රූපය මිතුරාගේ මරණය රූපසින්දිරි වගේ කෙටි කතා සංග්‍රහ ඒ වගේම පරිවර්තන ගත්තොත් පංශ කෙටි කතා මැනික් සාමි සහ තවත් කතා රුසියන් කෙටි කතා ඔහුගේ පරිවර්තනයන් ලෙස තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය ග්‍රන්ථ සාහිත්‍ය විද්‍යාව කල්පනාලෝකය. ඉතා විශිෂ්ට පොතක් කල්පනාලෝකය ලාංකීය සාහිත්‍ය ඉතිහාසය ගැන ලොකු අධ්‍යයනයක් කරන්න පුළුවන් පොතක්. ඒ වගේම නාට්‍ය ගවේෂණය සිංහල ගැමි නාටකය. එතරම් සරච්චන්ද්‍රයන් නාට්‍ය නිර්මාණය කිරීම සඳහා විවිධ පරීක්ෂණවල නියැලුණා. ඒ කියන්නේ සබරගමුව උඩ රට පහත රට දකුණු පළාතේ තියෙන බල්ලි තොවිල් මේවා ලොකු අධ්‍යයනයකට ලක් කරා හෝ තමයි ලාංකීය දේශීය අනන්‍යතාවයක් සහිත නාට්‍ය කලාවක් නිර්මාණය කරන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි සිංහල ගැමි නාටකය කියන පොත ලියවෙන්නේ. දැක්කොත් වෙලාව කරන් කියවන්න පුස්තකාලය. ලොකු දැනුමක් මේ සාම්ප්‍රදායික බලි තොවිල්ලා මූර්ති මේවා පිළිබඳව දැවැන්ත දැනුමක් ගන්න පුළුවන් ලස්සන පොතක්. හරි. ඉතින් ඔහුගේ නිර්මාණකාරය ඇතුලේ බලන්න ඔය කොයිතරම් මහන්සිලා තියෙනවද ඔය කීපයක් විතර තව ඉස්සරහ මම සියල්ල පෙන්නන. ඉතින් මේ ඔය තියෙන පිට කවර ටිකක් සරච්චන්ද්‍රයන් ලියපු නවකතාවල මේක මම වාගේ ඇසට මෙතට හුරු වෙන්න පොඩ්ඩක් දැම්මේ. මලගිය ඇත්තෝ හෙට එච්චර කලුවර නෑ. පින් ඇති සරසවිවරමක් දෙන්නේ. හරි අපූරු කතාවක් චරිතාපදානයක් තියෙනවා. මේ කල්පනාලෝකේ මේ වගේ පිටිකවරයක් දැක්කොත් ලින්ක අතුව බැඳලා ගෙදර අරන් ගියා කියවලා මේ ලෝකේ කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා මේ වැතුලේ හොයාගන්න. මලගිය ඇත්තෝ වල සරච්චන්ද්‍රයා කියනවා කතාවක් නම් පිරිපුන් රටාවකින් වියාහමාර කළ හැකි. එහෙත් ජීවිතයේ වියාහමාර කළ නොහැකි. එහෙන් මෙහෙන් ඉරුණු පැදුරු කැබැල්ලකට සමාන මුල්ලකට වැටි ඇත. මිනිසුන් මරණය පතන විගසෙන් මිනිසුන් වෙත මරණය නොපැමිණි. මරණය පැමිණි තනතුරු මිනිසුන් දුක් විඳිමින් ජීවත් වේවි. වානකෝචර ලස්සන ජීවිතය ගැන කියන විවරණ. ජීවිතය කියලා කියන්නේ යාම් සහ ඒම් පමණයි. යාම් නැත්තම් ඒම් නැ, ඒම් නැත්තම් යාම් නැ. ජීවිතය anu යාම් සහ ඒම් පමණයි කියලා. මලගියතු නව කතාවේදී සරච්චන්ද්‍රයන් ජීවිතය පිළිබඳ හරි අපූරු කියමන් ටිකක් කියන. නරිකෝ සහ දෙවුන්දරා සංගේ ප්‍රේම කතාව ගැන කියවන්න ඕන අරන් කියවන්න මලගේ ඇත්ත. මේ තියෙන්නේ ඔහු වර්ෂ වශයෙන් ගත්තොත් ඔහුගේ නාට්‍ය නිර්මාණ ටික එන වර්ෂය 1956 මනමේ නාට්‍ය ඔහු නිර්මාණය කරන ලංකීය නාට්‍ය කලාවේ සුවිශේෂම නාට්‍ය. ඒක තමයි ඔහු අතින් නිර්මාණය වෙච්ච විශිෂ්ටම නාට්‍ය. 1961 සිංහබාහු දේශීය නාට්‍ය කලාවේ සලකුණ තබන්නේ සිංහබාහු වලින්. 1957 ප්‍රේමති ජායති සෝකෝ නාට්‍ය සද්ධර්ම ලංකාරේ එන සරතිලක කතාවස්තු මූලාශ්‍ර කරගෙන නිර්මාණය කරන්නේ. 1956 එළව ගිහින් මෙලවාව මම හිතනවා ඒකනම් අහලා ඇති. අර මේ එළව ගිහින් මෙලවාව කතාව අහලා ඇතිනේ. එතකොට 1985 ඈනුවන් ලැබුවා ලෝමහංස ගොම්මනේ ගොම්මන් කෙකිනිය. ඊට පස්සේ 1952 පබාවති 1957 රත්තරන් 1959 කදාවලලු 1960 වෙල්ලවැහු 1961 ඒකට මට hina 1968 මහාසාර හරි ගීතාංග නාට්‍ය 1943 මුදලාලිගේ පෙරළිය 1945 කපුවා කපුවති 1949 හැංගිහොරා 1951 තරුණ ලේඛිකා සත්වකරුණාව බහින කලාව උත්තර රාමචරිතය 1953 වෙදහටන 1955 වඳින්න ගිය දේවාලේ වලහිහගෙන කෑම නෑදෑයෝ ගත්කරු පිස්සුව වටපුළුවේ ගෙවල් බිඳලා කිරිමුට්ටිය ගඟේ ගිය. දැන් ඔබට හිතන්න සරච්චන්ද්‍රයන් ලාංකීය නාට්‍ය කලාවේ සුවිශේෂීම චරිතය බවට පත් වෙන ලංකාවට අනන්‍ය වූ නාට්‍ය කලාවක් නිර්මාණය කරන්න කෙතරම් මහන්සිලා තියනවද, කෙතරම් නාට්‍ය සංඛ්‍යාවක් ඔහු කරලා තියනවද ඔබ හිතන්න. කෙනෙක්ට අනන්‍යතාවයක් මුද්‍රාවක් සලකුණක් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් අයිකන් එකක් සන්නාමයක් හදාගන්න කෙනෙක් කොච්චර මහන්සි වෙනවද. ඒ සරච්චන්ද්‍රයන්ගේ වර්ෂ ගණනාවක් තිස්සේ දිගු මහන්සිය තමයි ওই නාට්‍ය. ඒ අතර තමයි ලාංකීය සලකුණ සහිත නාට්‍යයක් ඔහු අතින් නිර්මාණය වෙලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ සහිත දේශීය නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමේ සන්නාමය ඔහුට හිමි වෙන්නේ. ඒ ඔබටත් සන්නාමයක් තියන්න ඕන නම්
එලෙස මහන්සි වෙන්න ඕන. එදිරියට සරච්චන්ද්‍රයන් භාරතේ කුමාරන් අශාන් විශ්ව සම්මානයෙන්ද පිලිපීනයේ රැමෝන් මැග්සේසි සම්මානයෙන්ද ජපානයේ ස්වර්ණ රජිත සම්මානයෙන්ද පිදුම් ලබලා තියෙනවා. ඉතින් ඔහුට ඔහුගේ නිර්මාණකාරය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් හම්බෙච්ච සම්මාන තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ වට පුළුවන් ඔයා මතක තියාගන්න පොඩි සටහනක් දාන්න කිරි සටහනක් දාගෙන තියාගන්න. එතකොට භාරතයේ කුමාරන් අශාන් සහ ඒ වගේම පිලිපීනයේ රැමෝන් මැග්සේසි සම්මානය ඒ වගේම ජපානයේ ස්වර්ණ රජිත සම්මානය එදිරිවෙල සරච්චන්ද්‍රයන්ට එයාගේ නිර්මාණ කෞශලය වෙනුවෙන් ජාත්‍යන්තරයේදී හම්බ වෙච්ච සම්මාන. සරච්චන්ද්‍රන් නාට්‍ය පිළිබඳව පොඩි අවධානයක් එනකොට ලාංකීය කලාව ඇතුලේ තිබුණා ඔය ටීටර්. ඒ කියන්නේ මේ රටේ ප්‍රචලිත වෙලා තිබිච්ච ඒවා තමයි ටීටර්. වර ටීටර් කියලා කියන්නේ මෙහෙම මඩු ගාලා පැරණි නූර්තික ජාතකක තමයි ලස්සනට පෙන්වනවා. ඒවට කියනවා ටීටර් කියලා. ඒක ටවල් හෝ පදනම ඔයා දන්නවා ඇති. ටවල් හෝරෙක් අහලා ඇති ලාංකීය නාට්‍ය කලාවට ලොකු මෙහෙයක් කරපු ටවල් හෝල් පදනම. එතකොට මීනර්වා වගේ නාට්‍යවලින් වෙනස්, ඒ කියන්නේ ඒවා එතකොට ඒකල් නාට්‍ය පෙන්වුවා. ඒ නාට්‍ය ටිකක් මෙහෙමයි. එක්කෝ පැරණි ජාතක කතා එහෙම නැත්නම් ඒවත් ඒක තිබා. එහෙම නැත්නම් බටහිර තිබිච්ච බර්නාඩ් ෂෝගේ එතකොට ඔවගේ බර්ටල් බෙස්ගේ වගේ නිර්මාණකරුවන්ගේ නාට්‍ය සිංහල හඬ කවලා ඔයා පෙන්වුවා. එතකොට ඒවා අර වචන විතරයි වෙනත් දේශීය නාට්‍ය කලාවක ලක්ෂණ තිබුණේ නැහැ. එතකොට ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිත නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනගා ගැනීම වෙනුවෙන් පර්යේෂණ ආරම්භ කරනවා එතෙරිවිර සරච්චන්ද්‍ර. ඒ වෙනුවෙන් එතුමා ගම්නියම්ගම් සිසාරා කියලා අපේ පැරණි තොවිල් පවිල් අභිචාර විදි නාඩගම් කෝලං ආදී සංස්කෘතිකාංග අධ්‍යයනය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය ගැමි නාටකය ලියවෙන්නේ. හරිද? එතකොට ගැමි නාටක කියන පොත ලියවෙන්නේ. ඒ ඊට පස්සේ ඔහු යනවා ජපානයට. ජපානයට ගිහිල්ලා ආසියාකරයේ වගේම වෙනත් රටවල තියෙන සම්ප්‍රදායන් ඔහු අධ්‍යයනය කළා. දැන් ජපානයේ තියෙන කබුකි නාට්‍ය වගේ, හරිද, කබුකි නාට්‍ය වගේ අධ්‍යයනය කරලා ඉන්දියානු සම්ප්‍රදායන් අධ්‍යයනය කළා. ඔය ඊට පස්සේ එහි ප්‍රතිඵලයක් විදිහට තමයි කැඩිකැඩියන්නේ කියලා කියනවා. හැමෝටම එහෙම වෙන්න නැතුව ඇති. සමහර අයට සිග්නල් ප්‍රශ්න තියෙනවා, කැඩිකැඩිය ඇහෙනවා ඇති. හරි. එතකොට මේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දවන්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ අද කතා කරන්න යන සිංහ බාවු නාට්‍ය නිර්මාණය වෙන්නේ. හරිද? ඉතින් ඔහුගේ දිගු ගමනක ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ සිංහ බාවු කියලා කියන්නේ. මම ඉතින් මේ කාරණා ටික මතක් කරේ, මේ විස්තර ටික ගැන කතා කළේ, ඉක්මනට ඉක්මනට හරි කතා කළේ සිංහ බාවු නාට්‍ය ගැන කතා කරන අපි එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ මේ දවැන්ත කැපකිරීම හරහා ලාංකීය නාට්‍ය කලාවේ ලාංකීය සන්නාමයක් සටහන් කරන්න ඔයි කොයිතරම් මහන්සි වුණාද කියන එකට පොඩි ගෞරවයක් පුද කිරීම සඳහා නූතන සම්ප්‍රදායින ළමයි, නූතන පරම්පරාවින් ළමයි කලාව ගොඩනැගුවේ කවුද කියලා නොදන්න කාලෙක සරච්චන්ද්‍ර වගේ නාට්‍යකරුවෙක් ගැන වචන කීපයක් හරි තියන්න පුළුවන් වෙච්ච එක ගැන අපි සතුටු වෙනවා. හරි, එහෙනම් ඉස්සරහට රයිට්. එතකොට මේ සිංහබාහු නාට්‍ය සඳහා මූලාශ්‍ර කරගන්නේ අපේ මහාවංශය එන සිංහලයාගේ ආරම්භය පිළිබඳ කතා පුරුදු. මම දන්නේ නැහැ ඔබ දන්නවද කියලා සිංහලයා කොහොමද ආරම්භ වුනේ කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ සිංහල ජාතිය ගැන මාර ආඩම්බරයක, හරි අභිමානයි. අපි ආයි සිංහල කිව්වමයි වෙන එකෙකුටවත් නිකන් බාල්දු නෑ වගේ. මම දැක්කද Facebook එකේ දාලා තියෙන පෝස්ට් එකක්, අද මැච් එකක් තියෙනවා මං හිතන්නේ. අද මැච් එක තියෙන්නේ හිරු නොබසින අධිරාජ්‍ය සහ මිල නොබසින අධිරාජ්‍යයේ මැච් එක කියලා. මම දැක්ක පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ හිරු නොබසින අධිරාජ්‍ය තමයි එංගලන්තේ, මිල නොබසින අධිරාජ්‍ය තමයි ලංකාව. ඔන්න ලංකාවට දැන් තියෙන ගෞරවය. හරි, එහෙම තමයි පෝස්ට් එක දාලා තියෙනවා. හරි. ඉතින් මේ සිංහල ජාතිය ආරම්භ වෙලිපද මහවංශයේ සඳහන් වෙන කතාව මෙහෙමයි. මම ඊට කෙටියෙන් කියන අපිට එක දවසකින් සමහරට මුළු පාඩමම අහවර කරගන්න බැරි වෙයි. කමක් නැහැ, අපිට ඒක ගැටලුවක් නෙවෙයි. මේ මහවංශ කතාව අපි දැනගෙන යන්න වෙනවා. නැත්නම් අපිට ඒ කතාව අතුලේ ඒක හරියට ස්පර්ශ කරගන්න බැරි වෙනවා. මේ කතාව දන්න කෙනෙක් ඉන්නවා නම් පුළුවන් හෑන්ඩ් මාක් එකක් දාලා මේ කියන්න උසම මම අහලා තියෙනවා කියලා. අහලා නැත්නම් අපි දහගමු. සිංහල ජාතිය ආරම්භය පිළිබඳ මහාවංශ කතුවරයා කොහොමද මේ ඓතිහාසික කතාව ගෙනහැර දක්වන්නේ කියලා. වෙන්නේ මෙහෙමයි.
වගු කියන රාජ්‍ය රජුරුවන්ට දූ කුමාරියක් ඉන්නවා වගු රජුරු වන්ගේ මේ ඒ දූ කුමාරිකාව කාම මිත්‍යාචාරයෙන් වළක්වන එයා ටිකක් මේ පොඩ්ඩක් මේ අනිත් පැත්තට බර කෙල්ලෙක් ඒ කියන්නේ ටිකක් අමාරුයි පාලනය කරගන්න ගාය වැඩි කෙල්ලෙක් එහෙමයි තියෙන්නේ වංශ කතාව මම නෙමෙයි කියන්නේ ගැලම හිතර ඉද ගන්න එපා මම මේ කියන්නේ වංශ කතාවේ තියෙනවා හරිද ටිකක් ගාය වැඩි කෙල්ලෙක් එහෙම කිව්වම තේරෙනවා කොහොමත් මේ ඓතිහාසික කතාවල ඉන්න කෙල්ලන්ට පුදුම ගායක් තියෙනවා මේ දැන් ඉන්න කෙල්ල හොඳයි බලාගෙන ගියා උදාහරණයක් සද්ධර්ම රත්නාවලියේ පටාචාරා වහන්සේගේ කතාව ඒක පටන් ගන්න සත්මාල් ප්‍රාසාදයේ ඉහළම මාලයේ කාමරේකලා සිටියා කියලා. එතකොට පටාචාරව ඉහළම මාලයේ කාමරේකලා මුරට තියලා තියෙනවා. පරිස්සම් කරන්න පුළුවන් වුණාද? බැරි වුණාද? ගෙදරේට වැඩකාරයෙක් එක්ක නැලා ගියා. එළාගෙන යනවා ගුණ්ඩලගේස කතාව. සද්ධර්ම රත්නාවලි. ඒක කොහොමද ලිව්වේ? 12 වෙනි වයසේ කාම විත්‍යාචාරයෙන් වළකුණු සඳහා සත්මාල් ප්‍රාසාදයේ සිරිහන් ගබඩාව කළා රකිති. ආ මොන මගුලක්ද මන් දන්නේ මේ කෙල්ලන්ට. මෙච්චර මේ අමාරු. මේ සත්මාල් ප්‍රාසාදයේ තියලා කෙලින්ම මේ මුරකාවලුත් දාලා සිරියාන් ගබඩාවෙත් තියලා තිබ්බේ. කරගන්න පුළුවන් නේද? පොරෙක් එක ගියා. පොරෙක් විවාහම. හරි. ඉතින් මේ ඓතිහාසික කතාවල ගොඩක් උන්මාද චිත්‍ර එක්ටම් ගේ තිබ්බේ. දීර්ඝාමිනේ දුන්නනේ එවනේ. ඌ එක්ටම් ගේ තියලා නතර ගන්න පුළුවන් නේ? බැරි වුණා නේ? එතකොට මේ ඓතිහාසික කතා හුඟක් ඒවා ගෑන් ළමයි ටිකක් නරකට තමයි හඳුන්වලා තියෙන්නේ. මට කරන්න දෙයක් නැහැ. ඒක මගේ ඓතිහාසික හඳුන්වා දීමක් නේ. මම එහෙම නෑ. මං ගෑන් ළමයිට හරියට ගෞරව කරනවා. මං ගෑල් ළමයි ගැන දෙන නිර්වචනේ තමයි අහිංසකයි රටක් වටි මිනී මරයි. හරි. මහාවංශයේ සඳහන් මා අන්තිම කැලේ තමයි අවුනිස. මහාවංශයේ සඳහන් වෙන කතාව ඇවිල්ලා මේ දැන් මේ වගු රජුරන්ට ඉන්න දියණියත් පොඩ්ඩක් එහෙම එක්කෙනෙක්. ඒ නිසා මෙයාව ටිකක් ගාඩ් එක දාලා තෝ හිටපිය ගෙදෙට්ලා හතරාන්දි කරනවා දැනගනින් පරට්ටි කියලා ගේ අසරලා තියාගන්න එදිනේ. කොමාරි මේ මෙයා උපදින දවසේ මේ නස්තස්ත්‍ර කාලය ඒ කියන්නේ ජ්‍යොතිෂ්‍ය කරුවන් පොඩි අනාවැකියක් කියලා තියෙනවා. මේකේ කවද හරි කසාද වන්නේ තිරිසනෙක් කියලා. ඒ කියන්නේ සතෙක්. හරිද? ඉතින් ලොකු වෙනකොට මේ කතාව මේ මේ වගු රජුරන්ගේ දියණියගේ ඔළුවේ තිබ්බා. ඒ කියන්නේ සුප්පා. ආ සුප්පා දේවිය. හරි සුප්පා තමයි ඒ. සුප්පා තමයි නම. දැන් සුප්පාගේ මේ ඔළුවේ තිබ්බා මේක. හරිද? දවසක් මෙයා වෙස්සලාගෙන අර මේ මාලිගාවට එන කරත්ත වෙළඳාම්කරුවොත් එක්ක ඒ වෙළඳාම්කරුවොත් එක්ක සෙට් වෙලා මාලිගාවෙන් පැනලා යනවා. පළල යනකොට අතරමඟදී සිංහයෙක් ඇවිල්ලා මේ කටීර පහර දෙන්න. පහර දෙද්දී ආ ඔක්කොම නික මොකද කරන්නේ ඉස්ලූලු අත දුවනවා. නමුත් සුප්පා දුවන්නේ නැහැ. සුප්පාගේ හිතේ තියෙනවා කවදා හරි දවසක ඔයා විවාහ කරගන්නේ තිරිසංසදෙක් නේ. ඒ නිසා එයා හිතනවා මේ සිංහයා තමයි මම විවාහ කරගන්නේ කියලා. සිංහයා දිහා බලාගෙනම ඇස්කොණින් ආව භාව ලීල කටාස්ක නිරීස්ක දාගෙන සිංහයා දිහා සිංහයාගේ භාවයන් ප්‍රකෝපණය වෙන බලාගෙන හිටියා. දන්නවනේ යාළුවා මෙහෙම බලන්න. මේ ඉතින් ඔය සමහර පිරිමි තමයි දන ගාගෙන එන ගාන්න බලන්නේ මේ පුළුවන් හැකියාවක් තියෙනවා යාළුවාට. ඔය යාළුවාට තියෙන ආව භාවණිය කටාෂ්මේෂ මදු භාෂා අම්මෝ බුදුම්ම ඇස් කරවල ඇස් කොණින් බලව. එක එක තියෙනවනේ ඒගොල්ලෝ ගාව තියෙන විශේෂ හැකියාව. ඉතින් එහෙම බැලුවොත් සිංහයාත් පොඩක් ගොර වෙලා මෙහෙම කළ බල්ලා වෙලා යෝජනාවක් ගෙනාවා. මරි මේ කිව්වා මාව කසාද බඳිනවද කියලා ඒ සිංහයා ඒකයින් සුප්පගෙන් සුප්පතයි දෙපාරක් කිව්වේ නෑ කලින් ටාගට් එක තිබ්බානේ මාව වඳින්නේ මෙහෙම එකෙක් කියලා කැමති වුණා දැන් ඊට පස්සේ සිංහයායි සුප්පයි යනවා කොහෙටද කැලේට කැලේ ගිහලා ගල් වෙනක තමයි දෙන්න වාසය කරන්නේ ඒ වාසය කරද්දී නිකන් ඉඳලා නෑ සිංහයා සුප්පට හම්බ වෙනවා ළමයි දෙන්නෙක් එක්කෙනෙක් සිංහ බාහු අනිත් එක්කෙනා සිංහ සේවක කාලයක් ගත වෙනවා මේ ගල්ලේන ඇතුලේ පිටතින් තියෙන උපද්‍රව නිසා ගල්ලේනට දාලා වහලා තමයි තියන්නේ සිංහ සීවලිත් සිංහ බාහුත් සුප්පාදේ. හැබැයි මේ සිංහ බාහු ටිකක් ලොකු වුණාට පස්සේ ඔහු තීරණය කරනවා මේකත් සේ ඉන්න බෑ කියලා. ගල්ලේනේ දොර ඇරලා ඔහු එනවා නංගිත් අම්මත් එක්ක යලි නගරේ. එයාමම සිංහා මේක දැකලා කම්පාවටපත් වෙලා ගමවල් විනාශ කරගෙන නගරයට ඇදෙනවා. එවක හිටපු රජුරෝ කියනවා සිංහව මැරුවොත් සිංහ බාහුට රජකම දෙනවා කියලා. සිංහ බාහු ගෙල්ලා තමන්ගේ තාත්තව මරන. එතකොට සිංහල සිංහා ලාලනය කරනවා. සිංහා ලාලනය. ඊට පස්සේ රජකම ගන්න නම් කුමාරියක් විවාහ කරගන්න ඕනේ.
ඒ නිසා සිංහ බාහුව තමන්ගේ නංගිව කසාද බඳිනවා. ඒ තමයි සිංහ සීවලිව කසාද බඳිනවා. සිංහ බාහුවට සහ සිංහ සීවලීට දරුවෝ හම්බෙනවා මට ගාන මතක නැහැ. ඒ අතරින් එක්කෙනෙක් තමයි විජය කියලා කියන්නේ. විජය කියලා කියන්නේ හිටපු අකීකරුම දුෂ්ටම නරකම දරුවා. මේක අවරකම් කරනවා, මිනි මරනවා, වංචා කරනවා. ඊට පස්සේ මෝ තියාගන්න බැරි කමට රටෙන් පිටුවහල් කරනවා. ඔට් බෝට් මේ නැවක දාලා. කරුමේටම මේ නැව ආවිලා තම්බපන්නේට උඩ ගියා. ඒ තමයි විජය. විජය තම්බපන්නේට උඩ ඇවිල්ලා ඒ වෙනකොට කපි කටමින් හිටපු යක්ෂ නාග කියන ගෝත්‍රවලින් කුවේණි කපු කටමින් හිටියා. කුවේණි ලයින් එක දාලා කුවේණි රවට්ටලා කුවේණිගේ පරම්පරාව සමූල ඝාතනය කරලා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙනල්ලා සරණ පාවාගෙන ලංකාවේ රජ බවට පත් වෙනවා විජය. ආන් එතන ඉඳලා තමයි සිංහල ජාතිය ආරම්භ වෙන්නේ. දැන් හිතා ගන්න කොහමද සිංහල ජාතිය පටන් ගන්න. තාත්තා මරලා අයියා නංගී කසාද බැඳලා ඒකෙන් හම්බෙන දහදුරාම එක ලංකාවට ඇවිල්ලා ඒකේ ලංකාවේ හිටපු සමූල ඝාතනය කරලා උගෙන් තමයි අන්නේ වසමත් ජාතියකින් තමයි සිංහල ජාතිය පැවතෙන්නේ. හිතා ගන්නද? ඉතින් අපේ වුන් හදන්න පුළුවන් ඒ දිදී ඒ ජාන නෙදී. හරි. අපේ වුන් හදන්න පුළුවන් ඒ දිදී. දැන් මේ අපේ වුන් ගේ දින උකුහක කම් ඕක්කම ජාති දෙක තියෙන්නේ බෑ. ඉතින් මුන්ගේ ජාන නේ. තව ජාන වල එක තුනයි ඊට පස්සේ. ඊට පස්සේ ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි ආවා. ඈ ඊට පස්සේ කල්ලාට නාග, ඊට පස්සේ චෝල, පාණ්ඩය, ඔය තව තව ඉන්නවනේ ඔය තව කවුද මේ? දාටිය, පීටිය, පිලේ මාර, පණේ මාර ආක්‍රමණ ලංකාවට ආවන්. ඒගොල්ලොත් ඇවිල්ලා උසුද්දොහෙම අපේ සිංහල ගෙවල් වලින් වත්ත උඩින් ගෙහින් තියනවා කියලා ඕනතරම් කතන්දර තියෙනවා. ඉතින් අපිට ලන්දේසි, පෘතුගීසි, ඔය දාටිය, පීටිය, පිලේ මාර ඔය හැම එකාගෙම ලේ කලවම් වෙලා තියෙනවා. අපේ ජාතිය මොකද්ද කියලා දැන් හොයාගන්න බෑ. ඒ නිසා තමයි මේ කේද වාචකයට පත් වෙලා තියෙන්නේ. ඔන්න සිංහල ජාතිය හැදිච්ච හැටි. ඒ නිසා ලෝකෙට ගිහිල්ලා අභිමානින් කියන්න පුළුවන් සිංහල කියන්නේ ප්‍රෞඪ ජාතියක්. ඒ ප්‍රෞඪ ජාතිය හැදිලා තියෙන්නේ මෙමයි. තොපි දැනගෙන ඒකට අතරෙම තිබ්බොත් කපනවා තොපි කියලා කියන්න පුළුවන් අභිමානින්. හරි. සා අපේ මිනිස්සු හරියට තේරුම් ගන්නවා නම් ජාතිවාදය ගැන කතා කරන්නේ නැහැ ඒක වචන. හරි. ජාතිවාදය ගැන ඉස් උදම්මාගෙන මේ සිංහලයේ වගේ බෝඩ් ගහන්නේ නැහැ. හරිද? එහෙම බෝඩ් ගහගෙන යන්නේ නැහැ. සිංහල ජාතිය පටන් ගත්ත විදිය දන්නවා. ඕක එක කතා. ඔන්න මහාවංශයේ කතා. ඕක තමයි සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍ය සඳහා යොදාගන්න මූලාශ්‍රය. දැන් මේ කතාව මේ මම ගොතලා කියන එකක් නෙවෙයි. ඕන කෙනෙකුට පුළුවන් මහාවංශය අරගෙන ලංකීය සිංහල ජනයා එහෙම නැත්නම් සිංහල කියන ජාතිය නිර්මාණය වුණේ කොහොමද කියන එක අන්න මහාවංශය ලියලා තියෙනවා. වාඩ පුළුවන් මහාවංශයෙන් එක බලන්න. හරි. ඉතින් ඔන්න සිංහල ජාතිය ගැන උදම් වන්නන අයටයි මම ඔය කියලා දුන්නේ ජාතිය ගැන. මතක තියාගෙන ඉන්සා නිකන් බොරුවට ගහගන්න එපා. සිංහලයේ අනම්මන ඒව ගහගෙන නිකන් ජාතිවාදී අවශ්‍ය ගන්න එපා. අපි කවුරුත් මිනිස්සු කවුරුත් එකට ජීවත් වෙන දෙමළ සිංහල මුස්ලිම් අපි හැමෝම එකයි. සෑම මිනිහෙක්ට එක හැඟීම්, එක වේදනා, එක සන්තාප, එකලේ මේ එක මරණය, එක දුක, එක සමාජ ප්‍රශ්න. අපි කවුරුත් මිනිස්සු එකට යන්න පුළුවන් නම් ඒක තමයි මනුස්සකම. ඊළඟට මේ සිංහබාහු ශෛලීගත සම්ප්‍රදාය නාට්‍ය. ඔන්න දැන් නාට්‍යයට එන්නේ. අරක තමයි මූල ආශ්‍රය. ඊටස් නාට්‍යයට එනවා. සිංහබාහු කියලා කියන්නේ ශෛලීගත නාට්‍ය. හරිද? එතකොට ලෝක ධර්මීය නාට්‍ය සහ ශෛලීගත නාට්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් මේ ශෛලීගත නාට්‍ය කියලා කියන්නේ එක වර්ගයක්, නැත්නම් ස්වභාවික නාට්‍ය කියලා කියන්නේ තව වර්ගයක්. දැන් සිංහභාවය වෙල ශෛලීගත නාට්‍ය. උදාහරණයක් මම දෙන්නම්. ස්වභාවික නාට්‍ය කියලා කියන්නේ ඒ නාට්‍යයේ ඉන්නවා නම් ගුරුවරයෙක්ගේ චරිතයක්. එයා එනවා, එයිලගෙන ළමයි මේක ලියා ගන්න. හරි. සිංහභාව නාට්‍ය එදිරිවෙල සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණය 1914 1996 කාලය ඇතුළත තමයි ඔහුගේ නාට්‍ය නිර්මාණ කලාව අපිට දැක ගන්න පුළුවන් කියලා ලියනවා. ලියලා ඉතින් සාමාන්‍ය විදිහට අපි මේවා ක්ලාස් එකෙන් එළියට යනවා. දැකලා තියෙනවා ඉස්කෝලේ පන්තියේ සර් කෙනෙක් හරි ටියුෂන් එකට සර් කෙනෙක් ආවා. ළමයි මේක ලියා ගන්න කිව්වා. කතා කරා සාමාන්‍ය විදිහට ගියා. ඒ තමයි ඒක තමයි මේ ශෛලීගත නෝන නාට්‍යවල ලක්ෂණ. දැන් ශෛලීගත නාට්‍යවල එහෙම නෙමෙයි. ශෛලීගත නාට්‍යවල සර් ඇවිල්ලා ළමයින්ට ලියා ගන්න කියන්නේ මෙහෙමයි. ළමයි මං කියන නායක ලියා ගන්න. සරච්චන්ද්‍රයන් 1914 1996 කාලේ කියලා මම කියන්නේ. හරි. එතකොට මේ
එකම ශෛලියකට තමයි කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඒක කියලා වෙරලා සර් යන්නේ අර විදිහට ටන්ටරන්ටරන්ටරන්ටරන්ටර කියලා පොඩි රිදම් එකකට වාදනයකට තමයි යන්නේ. හරිද? අර සාමාන්‍ය විදිහට යන්නේ. අපි සාමාන්‍ය මෙහෙම මෙහෙම යන්නේ. අර කියන්නේ මේ මාධ්‍ය එකත් මෙහෙම තියා ටන්ටරන්ටරන්ටරන්ටර කියලා පොඩි රිදම් එකකට තමයි යන්නේ. හරිද? එතකොට ඒක තමයි ශෛලීගත නාට්‍ය වෙලයි ශෛලීගත නොවන නාට්‍ය වෙලයි තියෙන වෙනස. ඒ කියන්නේ වාචිකාභිනය ශෛලීගතයි රංගපෑමත් ශෛලීගතයි. ඒකට තමයි අපි කියන්නේ ශෛලීගත නාට්‍ය කියලා. එතකොට සිංහබාහු නාට්‍ය ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ සංදිස්ථානයක් වෙනවා. ඒකට හේතුව තමයි ලාංකීය නාට්‍ය සන්නාමය සටහන් කරන්නේ සිංහබාහු නාට්‍යෙන්. කියන්නේ දේශීය සලකුණු සටහන් කරන්නේ සිංහබාහු නාට්‍යයෙන්. දැන් ජපානයේ ගත්තොත් හයික නාට්‍ය තියෙනවා, ඉන්දියාවට ගත්තොත් ඉන්දියාවට ආවේනික නාට්‍ය කලාවක් තියෙනවා. එතකොට වෙනත් ලෝකයේ යුරෝපීය රටවලට අදාළ නාට්‍ය කලාවක් තියෙනවා. නමුත් ලංකාවටමයි කියලා නාට්‍ය කලාවක් තිබෙන්නේ නැහැ. ලංකාවට අනන්නේ නාට්‍ය කලාවක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ සිංහබාහු නාට්‍යයේ ඉඳලා. ඒක නිසා සුවිශේෂී නාට්‍යයක් වෙනවා සිංහබාහු නාට්‍යය. නාට්‍ය අත්‍යවශ්‍යම අංගයක් වන ගැටුම ඉතා ප්‍රබලව මෙහි නිරූපණය කරලා තියෙනවා. අපිට ඒ ගැටුම් ගැන ඉස්සරහදි කතා කරන්න පුළුවන්. දැනට ඒ ගැන ගැටුමක් ඇති කරගන්න එපා. මේ නාට්‍ය ඇතුලේ සරච්චන්ද්‍රයන් කතා කරන්න හදන්නේ අර මං කලින් කී වංශ කතාව නිර්මාණය වෙච්ච එක ගැන නෙමෙයි. සරච්චන්ද්‍රයන්ට මේ නාට්‍ය හරහා කතා කරන්න උවමනා වෙන්නේ ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර සදාකාලිකව නිර්මාණ වෙලා තියෙන ප්‍රතිවිරෝධය කොයිතරම් ප්‍රබලද කියන එක සමාජගත කරන්න තමයි සරච්චන්ද්‍රයන්ට ඕනේ. දැන් මම මේ කිව්ව කතාව ඔයාට තේරෙන්නේ නැත්තම් මම පොඩ්ඩක් එක සරල කරලා කියලා කියන්න. දැන් ඔයයි ඔයගොල්ලන්ගේ අප්පච්චිලාගේ පරම්පරාව. ඔයාලගේ අප්පච්චි අප්පච්චිලාගේ අප්පච්චි ඒ කියන්නේ සීයලාගේ පරම්පරාව. ගත්තාම ඔයගොල්ලන්ගේ සීන් වලට තාත්තලා එන්ට වෙන්නේ නැහැ. තාත්තලාගේ ලයින් ඕගොල්ලන්ට සෙට් වෙන්නේ නැහැ. ආච්චම්මලාගේ සීයලාගේම ඔයාලට කොහොමවත් සෙට් වෙන්නේ ආච්චම්මලගේ සීයලගේ ලයින් ඔයාලගේ තාත්තලට සෙට් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අතර ගැටුම්. ඕගොල්ලෝ මේගොල්ලෝ අතර ගැටුම්. ඕගොල්ලෝ එහා කෙරවලා ඒක මාර ගැටුම්. හරි ඒවා ලෝක යුද්ධවල. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සීයලගේ අදහස් ඕගොල්ලන්ගේ මේ යන් ජෙනරේෂන් එකේ අදහස් එක්ක සෙට් වෙන්නේම නැහැ. ගේමමයි. එතකොට තාත්තලගේ පරම්පරාවයි ඕගොල්ලන්ගේ පරම්පරාවයි අතර අධ්‍යක්ෂ වෙනස නිසා ගැටුම්. අපේ කාලේ එහෙම නැහැ. ගැම්බල් අහලකු කියලා තමයි කියන්නේ. ඒ කාලේ ඊට හපන් ඔය කොයි කාලෙත් එකම විදිහ තමයි. හරිද? ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ කලින් පරම්පරාවක තෝපි වගේ නෑ කලින් කියලා කිව්වා. ඉතින් මෙන්න මේ ගැටුම සදාකාලික. හරිද? මේ ගැටුම සදාකාලික. දැන් උදාහරණයක් විදිහට ලංකාවට රූපවාහිනිය එනකොට කලින් රූපවාහිනී තිබිච්ච නැති මිනිස්සු බණින්න ගත්තා මේ හුනියම් පෙට්ටිය කියලා මල්ල කරදරේ කියලා බණින්න පටන් ගත්තා. ඒත් ඒ හුනියම් පෙට්ටියේ හැම ගෙදරකම තියෙන ඉන්න ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ලංකාවේ ජංගම දුරකථනය ආවට පස්සේ නෑ සීඩී ආවා. සීඩී ආවා බුදු අම්මේ සීඩී ප්ලේයර් වලට තිබි තීරෝදේ. මට මතකයි මුල් කාලේ ගෑනු ළමයි ඩෙනිම් අඳිනකොට. අයියෝ ඩෙනිම් එක කැඳගෙන ගියොත් ඒ ගෑනු ළමයි ඉවරයි විනාශ කරලා. මේ කියන්න දින ඔක්කොම කියනවා. දැන් ඉතින් හැමෝම අඳිනවා ආචිලත් අඳිනවා. එන්දද මේ ප්‍රශ්නේ ඉවරයි. ඔයගේ පරම්පරා ගැටුම් තියෙනවා. දැන් අලුත් ගැටුම් එනවා. ඒක එහෙම තමයි. හරිද? ඉතින් ඕකට තමයි පරම්පරා ගැටුම කියලා කියන්නේ. ඕක සිංහබාහු නාට්‍ය ඇතුළ නිරූපණය කරන්න කවුද සරච්චන්ද්‍රයන් උත්සාහ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඔතන ඉඳලා අපි ලෙනාත හැර යාමේ දෙවන අංක, ඒ කියන්නේ මේ නාට්‍යයේ දෙවන අංගය තමයි මේට කලින් ටික ඕගොල්ලන්ට නෑ දෙවනංගේ ටිකක් يعني අවසන් කොටස තමයි ඔයාලට ඉගෙන ගන්න දේ. කාට හරි ඉතින් මුල් කැලේ ඉගෙන ගන්න ඕනි නම් ඒ කැලලත් ඔයාගෙන ගිහලා මුල් කැලලත් එකක් ඝනදෙනුවක් කරගත්තら මට කමක් නෑ. මුල් කැලල කියලා කිව්වේ මේකේ පළවෙනි කොටස. වෙන වෙන අර්ථයන් හොයාගන්න යන්න එපා. ඇතුළත් ලෙනා අතර යම දෙවෙනි අංකය. හරි දෙවෙනි අංකය තමයි ලෙනා අතර යම. පොතේ ඉන්න සිය මෙතනින් තමයි දැන් අපි නිකන් කතාවට එමු. දැන් පෙළ පොතට එමු. පොතේ පෙළට එමු. හරිද? පොතේ ඉන්න සිය ඒ කියන්නේ පොත්වලත් ඉන්නවා කියලා හිතන්න එපා. මේ ඉන්නසිය කියලා කියන්නේ දැන් නාට්‍යවල ඉන්නවා පොතේ ගුරා කියලා කියන්නේ. ටිකක් මේ සර්ගේ වගේ දිගේ රැවුලක් තියෙන පොඩි ජටාවක් එහෙම වැඳගෙන එක්කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා මේ නාට්‍යය ඇවිල්ලා සම්බන්ධීකරණ. ඒ කියන්නේ එක කොටසක් ඉවර වෙලා ඊළඟ කොටස එනකොට අර පොඩ්ඩක් ඒ දෙක අතර පොඩි කනෙක්ෂන් එකක් හදන්නේ. අපි සරලව කිව්වොත් මේකට කියන්නේ අපි කවුද මොකද්ද එයාට කියනවා නේද? මොකද්ද ඒකට කියන්නේ? තෝල් නෑ. මොකක්ද කියන්නේ? දෙන්නේ එක අතර ලව් එකක් එහෙම හදන්න හදන එකට මොකක්ද කියන්නේ? චැට් බොක්ස් එකේ දාන්නකො මට නම මතක් වෙන්නේ නැහැ ඒකට. කපුවා නෙමෙයි මොකද්ද?
කනෙක්ෂන් එක හදන එක්කෙනාට මොකක්ද දෙයක කියන මට නම මතක් වෙන්නේ නැහැ. කාඩරි මතක නැහැ. එතකොට ඒ දෙක අතර සම්බන්ධතාවය හදන එක්කෙනා තමයි මේ කවුද? මේ පොතේ ගුරා කියලා කියන්නේ. පොතේ ගුරා තමයි අපිට මේ ඉන්නසිය කියන එක කියන්නේ. ඒකෙන් කියන්නේ මේ ළඟට වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳ පොඩි සියුම් අවබෝධයක් අපිට දෙනවා. දැන් චිත්‍රපටි වලේම දැකලා ඇති ආකාශය වලාකුළු ටික පාවෙලා 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 ඉර බහැලා හඳ බහැලා යනවා. එතකොට අපි දන්නා ආ මේ කාලය ගෙවිලා. අන්න ඒ වගේ සීන් එකක් තමයි කරන්නේ මේ පොතේ ගුරා විසින්. දැන් සිංහ භාව නාට්‍ය මෙන්න මෙහෙම පටන් ගන්නවා. කොහොමද පටන් ගන්න? මෙසේ හටගත් බියසක සිතින් පහ කරමින තොසේ වෙමින් ඒ මිගිදා වෙසෙන සඳ පෙමින මෙසේ මුවින් පිටවුණු නිසා වැඩුණු කුහුලින විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින. දැන් ඕක ඔය මං කිව්ව විදියට නෙමෙයි පොතේ ගුරා ඇවිල්ලා කියන්නේ. ඒකට වෙනම රිදම් එකක් දෙනවා. ඒ රිදම් එකට තමයි මේක කියන්නේ. ඒ කියන්නේ ඒ කියන රිදම් එක තියෙන ඇතරම මට ජීවිතේ කරන්න බැරි දේ තමයි ගායනා කරන එක. ඉතින් ඒක මට කරන්න බැරි නිසා මම ගොඩක් කලාවට කරන්නේ මේ අර කරන්න බැරි දේවල් කරන්න කියලා වරිගෙන අහගන්න එපා කියලා කියනවා. නිසා මම ගොඩක් කලාවට ගායනද යන්නේ නැහැ. නමුත් මට මේකේ දිහාට එක යන විදිහ ගැන බෝකර් අන්න බෝකර් වැඩි. අර කලින් බෝකර් වැඩි. බෝකර් එකට සිංහල වචන බෝකර් නෙමෙයි. ඒකට සිංහල වචන එක. විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින ඔයගේ මොඩල් එකකට තමයි නේද මුලින් ඉඳලා ගියාගෙන ආව නම් පොඩ්ඩ ලයින් එකට එන්න තිබ්බා. නමුත් අර පොඩි අන්න එහෙම එකකට තමයි යන්නේ. විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින ඒ වගේ ආදී ඉතින් ඇස් මෙහෙම කරගෙන ඇස් මෙහෙම කරවකෝ කරගෙන මෙහෙම කරලා අර ඇස්තල තියෙන ඉන්ද්‍රියන් භාවයන් ඔක්කොම දාලා තමයි කරන්නේ. එහෙර කරකොල මෙහෙර කරකොල මෙයා උස්සලා මෙයා උස්සලා මෙයා උස්සලා ඔක්කොම කරන්න තියෙන මේ එක්ස්ප්‍රෙෂන් ටික නේ. ඒවා ඔක්කොම පෙන්වලා තමයි කියන්නේ. ඩාට්ටි බලන්න කියලා දිනවනම් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලයිව් උනේ කරන්නේ. එතකොට ලයිව් කරනකොට බය බීතිය තරහව ඒවා මෙයා ඇස් දැමි වලින් මෙයා නහය වලින් මම ඔක්කොම පෙන්වන්න. හරි. ඒක තමයි මම කපානවා කියලා කියන්නේ. මේ නාට්‍යවල. එතකොට දැන් මේ පටන් ගන්න සිංහබාහු ලොකු වෙලා සිංහසීවලෙත් ලොකු වෙලා සිංහබාහු සිංහසීවලෙ සුප්පාදේවියයි ගල්ලෙනේ ඉන්නවා. මෙන්න මේ තරුණ සිංහබාහුගේ ඇති වෙන කුතුහලයත් එක්ක තමයි මෙතන ඉඳලා නාට්‍ය කලාගෙන යන්නේ. මුල් කොටස තියෙන්නේ අර මුලින් කී කතාව සිද්ධ වෙන එක. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ. සිත නොම සනසේ හිඳිනට මෙලෙසේ දිවිහිමියෙන් මේ ලෙනේ බොහෝ ආදර ඇතිමුත් මාපියා අපහට පල නැත මේ දිවිය රොස් වී එදිනේ කීරුදු වදන හද තුල රැවුදෙන් අපනරයන් වග පැවසු ඒ අරුම නැත මට වැටහෙන්නේ අරමේ අපහට බිය පැමිණෙන්නට කාරණ එළිවන් පියතුම ගේගත නැරඹූ කලසිත කුහුලින් ඉතිරෙන් නැත සම වන්නේ වෙනස පෙනෙන්නේ විලස පියානන් කෙලෙසද ඔහු ඔහු හට අපදා වූයේ ඇයි මව නොකියන්. දැන් සිංහබාහු කියලා කියන්නේ තරුණයෙක්. මේ තරුණයන්ගේ තියෙන ලක්ෂණ තමයි ඒගොල්ලන්ට අලුත් අදහස් පහළ වෙනවා. ඒගොල්ලෝ මේ තියෙන සමාජ තත්ත්වයන් ගැන තමන්ගේ අත්දැකීම් ගැන ප්‍රශ්න කරනවා. ඒ වගේම වුන් කුතුහලයෙන් පිරීලා ඉන්නවා. එතකොට මේ සිංහබාහු කියන චරිතය ඇතුළේ දෙදිරිවීර සනච්චන්ද්‍රයන් තරුණයෙකුගේ ගති ලක්ෂණ ඉස්මතු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙකුත් අහනවා. සිංහබාහු චරිතය තුළින් තරුණයෙකුගේ ගති ලක්ෂණ නිරූපණය කිරීමට එදිරිවීර සරච්චන්ද්‍රයන් සමත් වී ඇත කියලා. එතකොට ඔයා දැනගෙන ඉන්නොත් තරුණයෙක් ගාව තියෙන ලක්ෂණ මොනවද කියලා. ඒ ලක්ෂණ සිංහබාහුගේ චරිතය ඇතුළේ තියෙනවද කියලා ඔයා දැනගෙන ඉන්නොත්. දැන් සිංහබාහු කියනවා මොකද්ද කියන්නේ? වෙනස පෙනෙන්නේ නැත සම වන්නේ විලස පියානන්. වෙනස පෙනෙන්නේ නැත සම වන්නේ විලස පියානන්නේ. දැන් සිංහබාහුට පේනවා තාත්තා නිකන් සිංහ පෝතකයා වගේ සිංහයා වගේ පොර නිකන් ගිල වැළුවම නිකන් එහෙම එච්චර එහෙම ගතියක් නැහැ. තාත්තා පොඩ්ඩක් වෙනස් වගේ. තාත්තා වෙනස් වෙන්න පුළුවන් හේතු තියෙනවා. මෙතෙන්දී ඊට වඩා වෙනස් කාරණාවක් තියෙන්නේ.
ඉතින් මේ මෙතන දැන් මෙයාට පොඩි වෙනසක් තියෙනවා. තාත්තා එක කේන්තිකේ වෙලාවක කියනවා අප නරයන් බව. දැන් තාත්තා කියනවා උඹලා නරයෝ උඹලට මේ වනේ ආරක්ෂාවක් නැහැ කියලා. දැන් මේක ගැන කුහුලක් තියෙනවා සිංහ බාවුට. එයා හැම වෙලේම මේ කුහුලෙන් ඉන්නේ. ඇයි අපිට නරයෝ කියන්නේ? ඇයි තාත්තා වෙනස්? මේ වගේ තාත්තෙක්ට මං වගේ කෙක් කොහොමද හම්බුනේ? මේ වගේ ප්‍රශ්න සිංහ බාවුට තියෙනවා. දැන් සිංහ බාවුට විතරක් නෙමෙයි තියෙන්නේ. අනිත් දඩත් මේ ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් මේ මෑත කාලේ අපේ මේ විවාහ වෙච්ච දෙපළකට ලොකු ප්‍රශ්නයක් ඇතුණා. මොකක්ද? ඒ දෙන්න ඉටිපන්දමයි පොල් කැට්ටයි පමණක් ආරාධනා කරලා තමයි විවාහ ජීවිතය ආරම්භ කරේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ. ආයි කියන්න දෙයක් නැහැ. දන්නවා ඉටිපන්දමයි පොල් කැට්ටයි ගත්තාම කතාව දන්නවනේ. හරි. ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් ජඩ් බොක්ස් එකේ දාන්න. අනේ අම්මේ. ඔව් නැත්නම් ඕකත් ඇඟිල්ලෙන් ගලලා කියන්නේ. එතකොට දැන් ඉටිපන්දමයි පොල් කැට්ටයි අර යට විතරක් ආරාධනා කරලා කසාද බැන්දම ස්ටුඩියෝ එකට යන්නේ නැහැ නේ. මොකද පොල් කැට්ටයි ඉටිපන්දමයි වඳිනවනේ. ෆොටෝ එකට. නෑ ස්ටුඩියෝ යන්නේ නැහැ. දැන් ගෝමාරි මේ දෙන්න කසාද බැඳලා ළමයි නුත් හම්බුණා දෙන්නේ. දැන් පොල් කට්ටයි ඉඳිපන්නමයි අරගෙන ගියා කියලා ළමයි හම්බෙන්නේ නැතුව තියෙන්නේ. ළමයි දෙන්නේ තුනේ ගම්මුණා. දැන් මේ ළමයි තුන් හතර නෑ නෑ එක එක ගෙවල්. ගියාම හැම ගෙදරකම ඉන්න ශ්‍රී ලංකා මාතා කියන වගේ මනමාලේ ඉන්න මේ කවුද? මනමාලයත් ඉන්නවනේ අර හැම ෆොටෝ එකේ මේ මිනිහ ශ්‍රී ලංකා මාතා කියන ෆොටෝ එකක් ගත්තී. මල් බුකේකුත් තියානේ මෙහෙම එකක් අරගෙන ඉන්නේ මගුල් ෆොටෝ එක කියලා කියන්නේ. ඒක තියෙනවනේ හැමදාම. ළමයාගේ අම්මට මෙයාව හම්බෙලා තියෙන වයස අවුරුදු 14. හරිද? වයස අවුරුදු 14. දැන් දවසක් මේ කෙල්ල ගණන් හද කෙල්ල ගණන් හදලා ඒකගේ වයසයි ඒකේ අම්මට හම්බෙච්ච වයසයි. බලුවා අම්මට 14යි. කෙල්ලට එහෙම ප්‍රශ්නේ. හරිද? කෙල්ලට එහෙම ප්‍රශ්නේ දැන් ගණන් හදලා. ඇත්තට මයික්කම ඇවිල්ලා කිව්වේ සර් දැන් එහෙම වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒක දෙපැත්තනම සාධාරණ වෙන විදිහට පැහැදිලි කරලා දුන්නා. එහෙම වෙන්න පුළුවන් දේවල් ගැන අවබෝධයක් ලැබලා දුන්නා. ඉතින් ළමයි ප්‍රශ්න කරනවා. දැන් ඔය ගෙදර ගිහලා අම්මයන් අහුවොත් කොහොමද උත්තර දෙන්නේ? මේ කෙල්ලට කියන්න පුළුවන් 16 වෙනකන් හිටන් කටහාගෙන බලන්නේ කොල්ලෙක් දිහා එක් කරලා මේක කියන්නේ බෑ. අනේ කඩාවේ නම් අපිට 14 කියනවා මම 14 කියහම මොකද කියලා කියන්න පුළුවන්. ඒ නිසා දරුවෝ ප්‍රශ්න කරනවා. එතකොට සිංහබාහු ඒ විදිහට ප්‍රශ්න කරනවා. අම්මයන් අහනවා ඇයි අම්මේ මොකද්ද මේ වෙනස? ඇයි මෙහෙම වෙන්නේ කියලා. කෙලස දවුවට අපදාවෙන්නේ. ඇයි මම නොකියන්නේ? අම්මා කියන්නේ ආපිය. අම්මා නිහඬයි. හරිද? එතකොට සිංහබාහු අම්මා කියන්නේ නැහැ. විවිධ වෙනස්කම් ඔහු දකිනවා. මේක ඇස්සේ හිර වෙලා ඉන්නවා. අපි නරය නෙවෙයි කියලා කියනවා. ඒක සිංහබාහු බරපතල ව්‍යාකූල තැනකට පත් වෙනවා. ඔහු අතිශය නොසන්සුන් භාවයට පත් වෙනවා. එතකොට මේ නොසන්සුන් භාවය සිංහබාහු චරිතය අපිට මුලින්ම හම්බ වෙන ලක්ෂණය. කුතුහලය ඒ වගේම නොසන්සුන් භාවය ප්‍රශ්න කිරීම වගේ ලක්ෂණ සිංහබාහුගේ චරිතය ඇතුලේ අපිට මුලින්ම හොයා ගන්න පුළුවන් අල්ලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගොසින් මේ වගේ සියල්ල මෑණියන්ගෙන් අසා හොඳින් දැනගන්න. දැන් සිංහබාහු හිතනවා මේක කියලා අම්මගෙන් අහන්න ඕනේ කියලා. ඊට පස්සේ පොතේ ඉන්න සියනවා නෙකවර පොතු විසින අසන ලද පැනින් පැන නිසා සුප්පා දේවි මන ඇතිවි සිහි ඇතිවි සිත වෙහස සිදු පුවත අනාවරණය කරන ලෙස දෙදෙනා කැඳවගෙන කීවා තතු මෙලෙස. දැන් අහන ඉවරයක් නැහැනේ. සුපා දේවි තීරණය කළා කියන්න ඕනේ මේ කතාව කියන්න. ඉතින් දවසක් කියන්න වෙනවා. දැන් මේක අහන ඉවරයක් නැහැනේ. ඒ නිසා සුපා දේවි තීරණය කළා කතාව කියන්න ඕනේ. හැබැයි මේ කතාව කියන්නේ සුපා දේවියේ කතාව කිව්වට පස්සේ ඇති වෙන තත්වයන් ගැන සැහෙන කල්පනා කර බව පස්සේ අපිට නාට්‍ය පෙළ කතා කරද්දි පැහැදිලි වෙනවා. බලමු අපි කියන්නේ කොහොමද කියලා. සංගවන්නට තතු බැරිය පුතුනේ පුතුගෙන් මිගිඳා නිතින සොඳිනා පෙනෙන විලස අදහන්නේ නැත කීවද මුස නැන මුහු කුරා ගොස් ඇති පුරා වයස පවසන්ට තතු හද සංසලා නැතිවේද සෙනේ හැරයාද ලෙන නොදැන වලකන්ට බැරි දේට පිහිටා වනු දෙවියනේ මා අසරණේ නොහැර.
සුපාදේවිය දැන් සුපාදේවියගේ චරිතය දැන් ඔන්න අතන සිංහබාහුගේ චරිතේ නේ අපි කතා කරේ දැන් බලන්න සුපාදේවියගේ චරිතය මෙතන දැන් සුපාදේවිය දෙලවක් අතර තනි වෙලා ඉන්නේ ඒ කියන්නේ ධාරක සෙනෙහසත් සාමි භක්තියක් ධාරක සෙනෙහසත් සාමි භක්තියත් අතර සුපාදේවියගේ චරිතය දෝලණය වෙනවා දැන් ප්‍රශ්නයකුත් අහන මොකක්ද දාන ප්‍රශ්නේ සුපාදේවිය සාමි භක්තියත් ධාරක සෙනෙහසත් අතර දෝලණය වූ චරිතයක ඕන දැන් අපිට හේතු සපේනවා ඒවට මොකද සංගවන්නට තතු බැරිය පුතුගෙන් දැන් දරුවන්ගෙන් තතු සංගවන්න බෑ තාත්තගේ වෙනස පේනවා බොරු කිව්වත් ඒගොල්ලෝ අදහන්නේ හැබැයි මේක පවසන එක මගේ හදවත සංසල වෙන්න කාරණයක් ඇයි නැති වේද සෙනේ හැර යාද ලෙන නොදෙන තාත්තව අමතක කරයි තාත්තට තියෙන ආදරේ නැති කරලා දායිද ලෙන අතහැරලා යයිද දැන් අම්මගේ සිත වේවු ඒක චංචලයි ඔන්න දැන් දෝලණය වෙනවා ධාරක සෙනෙහස නිසා මේක නොකියත් නෑ ස්වාමියා පිළිබඳ තියෙන භක්තිය බැරි වෙලා හරි ලෙන අතහැරලා දාලා ගියොත් සෙනෙහස නැති වුණොත් තාත්තට තියෙන ඒක ප්‍රශ්නයක් ඒ නිසා ඇය තීරණය කරනවා මොකද්ද මේක වළක්වන්න බෑ දැන් මේක වළක්වන්න විදිහක් ඇත්තේ නෑ ඒ නිසා දෙවියන්ට බාර කරනවා මා වසරණ කරන්න එපා කියලා දැන් සුප්පාදේවියගේ ව්‍යාකූල දෙලවක් අතර තනි වෙච්ච ස්වාමි භක්තියත් ධාරක සෙනෙහසත් අතර දෝලණය වෙන චරිත ලක්ෂණේ හරි අපූර්වට එදිරිවීර සරච්චන්ද්‍ර මේ තැනදී එළියට දාලා තියෙනවා මා ප්‍රිය පුතුණුවනි හා දුවණියනි මා වෙත එනුමන් ඔබ දෙදරාට කේයුතු කිසිවක් තිබේ කියලා අම කතා කරා ඔවා කියන රටාවක් තියෙනවා ඈ සෝරි මා ප්‍රිය පුතුණිය හා දුවණියනි මා වෙත එනු මැන ඔබ දෙදෙනාට කිය යුතු කිසිවක් තිබේ ඔන්න ඔයගේ මඩල එකට තමයි කියන්නේ මඩල සිංහබාහු සිංහසීවල එනවා ඒ දෙන්නත් ඇවිල්ලා ඒගොල්ලෝ තර ශෛලීගත ක්‍රමයට තමයි අප කැඳ වූයේ කිමද කියා දැනගනු කැමැත්තෙමි මෑණියනි ඔහොම තමයි කියන්නේ ඕනම් ගෑනිනවන් කියලා බලන්න රෑට හීනෙන් ඉන්න කියන්නේ අප කැඳ වූයේ කිමද කියා දැනගන්න කැමැත්තෙමු මෑණියනි ඔහොම තමයි කියන්නේ ඔන්න මොඩල් එක තමයි කියන්නේ හරි කොබා නාට්‍ය බල දින කටි පොඩි හෑන්ඩ් මාක් එකද හරි කවුරුත් බලන්නේ ආවල ඉන්නවනේ රයිට් ඔන්න දැන් very good සුප්පාදේවිය සිංහබාහු සිංහසේවලේ තරංගය සුප්පාදේවිය කියන ප්‍රේමවන්ත දරුවනි හිඳුනු කන්‍යවා කියමි පුවත සක දුරරා අසන නිතේන මෑණියන් නුඹ දෙදෙනාවේ මෑණිය නුඹ දෙදෙනාගේ වේ කුමරියක් මන වසිඳු වංග දේශේ නරවර හටදා අන්න අම්මා විස්තරේ කියන මොකද කියන්නේ බල කන් දෙක හොන්දට ආගෙන ලබල හැමදාම ප්‍රශ්න කරනවානේ කවුද කවුද මොකද උනේ කියන මතකද යාලම රාජකුමාරියක් කියලා අම්මා කියන වංගදේශයේ රජුගන්ගේ දුව කියලා අම්මා දැන් සිංහබාහුට හා සිංහසේවලයට කියන ඕන අම්මා රහස එළියට දාන දැන් වලකණ්ඩ බෑ ජීවිතයේ සිද්ධි වලකණ්ඩ බෑ කියන යථාර්ථයේ සිංහබාහු නාට්‍ය ඇතුලේ එදිරේ සරච්චන්ද්‍රෙන් හරි අපූර්වට මේක එළියට දාන සරච්චන්ද්‍රගේ ජීවිත අධ්‍යක්ෂීම් වලින් තමයි මේක නිර්මාණය කරන්නේ දැන් මනමේ නිර්මාණය කරන්නේ සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ සරච්චන්ද්‍රව දාලා ගියාට පස්සේ නේ හැබැයි මනමේ නාට්‍ය ඇතුලේ සරච්චන්ද්‍රයන් කාන්තාව චපලයි කියලා නිර්මාණය කළේ නැහැ තමන්ව දාලා ගියා දැන් ඔය මේ කතාව ඇතුලේ සරච්චන්ද්‍රගේ ජීවිතයට සම්බන්ධ කාරණාවක් තියෙනවා මම ඒක පස්සේ කියන්නේ අන්තිම වෙලාව මම ඒක කියන්නේ සිංහබාහු කියනවා කිමද මෑණියනි ඔබ මේ පවසන වදන ඇස්කන් නැදෙහි නොහේ ඇසෙනමේ අරුම ඔබ පාමුල හිඳුවාම වැඩෙන වයසේදී රාජකතා කී විසිතු දැන් සිහිවන්නේ සප්ප සයනා සුවඳ බොජුන් තුමුල මාලිකා ඈ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ ඔන්න ඊළඟට දැන් වෙච්ච සිතිය කිව්වට පස්සේ තරුණයන්ගේ කේස් එක තමයි මොකද්ද ඊළඟ දිගින් දිගටම ප්‍රශ්න කරනවා ඇයි එහෙම කරන්නේ ඇයි එහෙම කරන්නේ ඇයි මෙහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ එතකොට තරුණයෙක්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න කිරීමේ නේ ප්‍රශ්න කිරීමේ අභිරුචිය අහනවනේ ඇයි 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 අපි කොහොමද ඇයි කියාගත්ත જાතියන් ඇයි 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 මොකද එහෙමනේ ප්‍රශ්න කරනවනේ තමන් ගැන කිසිලාක ප්‍රශ්න කරනකොට අනිත් සියල්ලම ප්‍රශ්න කරනවා එතකොට අම්මගෙන් අහනවා ඇයි මේ කැලේට වෙලා ඉන්නේ කියලා එයා කියනවා සැප්ප යහන සෝඳ බුදුන් තුමල මාලිකා ඈ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන් ඇයි එහෙම ඉන්නේ
ඇයි මෙහෙම සියල් අතහැරලා දාලා ඉන්නේ ඇයි? දැන් සිංහබාහුට පොඩ්ඩක් රාජහූස්නේ ගැහුවා. රාජකුමාරයා කිව්වා විතරයි රාජහූස්නේ පොඩ්ඩක් ගැහුවා. ਉਹ ප්‍රශ්න කරනවා. ඇයි මාලිකා අතහැරලා ඉන්නේ? ඇයි කැලේට වෙලා ඉන්නේ? ඔන්න දිගින් දිගට ප්‍රශ්න කරනවා. ඇයි එහෙම කරන්නේ? දැන් සිංහබාහුට ඇති වෙච්ච ප්‍රශ්නේ එහෙමනේ. බාණ්ඩු සිංහ සීවලීට ඇති වෙච්ච ප්‍රශ්නේ. කෙල්ල නම් හැමදාම එහෙමයිනේ. කැලේ හිටියත් එකම ගති ලක්ෂණ. බාණ්ඩු රාජකුමරයෝ පළඳිති රන් මිනිවරණ සින්දු වස්ත්‍ර හැඳලා රන් මිරිවැඩි සඟලා පින් පිටවැනි මාමෑණිය කියනු නොවලහ ඇයිද වල්කොල පොරවා ලෙනතුල ඉන්නේ අනේ හත්තිලද ඒකට ඇතිවෙච්ච ප්‍රශ්නේ මොකද ගෑනු ළමයි මොනවටද ටිකක් මේ ආශක්ත වෙන්නේ මොනවටද දැන් එයා මේ සිංහ සීවලෙත් ආශක්ත වුණේ ඒවට මොනවටද රාජකුමරියෝ පළඳිති රන් මිනිවරණ ඒකට මේ මේ සුකුරුත්තන් තොරම්බෝල් කෑලි ගැන තමයි මතක් වෙන්නේ බලන්න අම්මා රාජකුමාරයා කිව්වා විතරයි ඒකේ මතක් වුණේ මොනවද රන් මිනිවරණ සීනිඳු වස්ත්‍ර මේ රන් මිරි වැඩි සංගල් ඔන්න මතක් වෙච්ච හැටි ඒ කාලේ ලවර්ස් එහෙම තිබ්බේ නෑනේ ඕන් ඒකේ මතක් වෙච්ච ටික ඉතින් මේ අර ලාමක සුකෝමල තරුණියකගේ ලක්ෂණ හරි අපූර්වද සරච්චන්ද්‍රයා මේ ලස්සනට මෙතන මතු කරනවානේ ඒකට තිබිච්ච ප්‍රශ්නේ මේ ඇඳලා ඉන්න තිබ්බනේ හත්තිලවේ මාලිගාවේ හිටියා නම් කියලා හිතුණානේ නේ ඉතින් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නේ කියන්නේ රෙදියෝ රෙදියම තෝරන්න ගියාම මේ උදේ 6ට ගියොත් ඊළඟ දවසේ 6ට විතර එන්නේ එතකොට ලවස් එකට ගියොත් එහෙම ගන්න එකයි 5000ක් විතර අතගාලා තමයි එකක් ගන්න හරිද 5000ක් විතර අතගාලා තමයි එකක් ගන්න එහෙම තමයි සාමාන්‍ය ගෑනු ළමයි ඉතින් ඒවට පොඩ්ඩක් ආශක්තයිනේ මේ ඉතින් සිංහ සීවලී තුලත් ඒ අර මානවීය ගතිය හරි අපූර්වට සරච්චන්ද්‍රයා එහෙම සුප්පා දේවිය කියනවා සිනිඳු වස්ත්‍ර මිනි අභරණ තුමුල මාලිගා සුවඳ බොජුන් සැප සයන මෙරි වැඩි සඟලා ලස්සන කවියක් මේ සියල්ල හැරදා මම ආවෙමි වලට රෙසෙන ලෙස ඔබ පියමා සමිඳුන් සමග අම්මා කියනවා සිනිඳු වස්ත්‍ර මිනි අභරණ තුමුල මාලිගා සිනිඳු වස්ත්‍ර මිනි ආභරණ මහා ලොකු මාලිගා සුවඳ බොජුන් සැප යහන මිරි වැඩි සංගල කියන්නේ සෙරප්පු මේ සියල්ල හැරදාලා ආවෙමි වලට වලටා කියන්නේ වල්කමට නෙමෙයි වලටා කියන්නේ මොකද්ද වලටා කියන්නේ මෙතන වල්කමට නෙමෙයි මෙතන කැලේට හරිද කැලේට ආව වෙසන ලෙස ඔබ පියා මා සමිඳුන් සමග වාගේ තාත්තත් එක්ක එකට වාසය කරන්න මං ඒ ඔක්කොම අතහැරලා දාලා ආවා එතකොට දැන් අලුතෙන් එන දරුවන්ට හිතන මොන මොඩකමද හත්න මේ රජ කුමාරයෙක් බඳගත්තන අපිත් අද රජමාලිගාවනේ අම්මලා රටලා තියෙන පිස්සු බලන්නකෝ අපිත් නිකන් කාලා ගන්න කියලා මේ කැලේට ඇවිල්ලා බලන්නකෝ අම්මලා මොලේ නැතුව වැඩ කරලා කියලා තමයි හිතෙන්නේ හරි ඉතින් සිංහබාවුටයි සිංහසීලයට දෙන්නට මේ හිතෙන්නේ හරි හිතනට පස්සේ තමයි අම්මගේ උත්තරේ හම්බ වෙන්නේ ඊට පස්සේ සිංහබාවු ආන මෙන්න මෙන්න ඇයිද පියාණන් සමග ලෙනේ වෙසෙන්නේ හැරදමා ඒ රාජේසුරු උවදුරු වතරේ රිසි නොවේද මා පියා හට වාසේ මාලිගේ සිව්මැලි ඔබ කැටුවයින්ට මේ වනාන්තර තාත්තට මොලේ හොඳ නැද්දම් මේ 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 කැලේට ගිකන් ඇවිල්ලා මේ අනතුරු වාසේ අම්මව තියාගෙන ඉන්න අච්චර හොඳ මාලිගා තියද්දි තාත්තට පිස්සුද තරුණ එහෙම නේ කතා කරන්නේ මේ එතකොට අර මුල මැද ආග පිළිබඳ කිසි අවබෝධයක් නැති නිසා ඔහුගේ චින්තනයෙන් මේවා ගැන අර්ථකථනය කරන්නේ තරුණ එහෙම නේ අර්ථකථනය කරන්නේ මේ එහෙම නේ අර්ථකථනය කරන්නේ එතකොට මේ අර්ථකථනයේ සිංහබාහුගේ චරිතය ඇතුළුනුත් එනවා මොකක්ද වෙන්නේ ඇයි මේ කැලේට වෙලා කරන්නේ ඇයි මේ වල්කල පුරවන්නේ තාත්තා එහෙම කරන්න හිතපපුවක් නැද්ද ආවේ සිව්මැලි ඔබෝ මේක ඇතුළේ තියාගෙන ඉන්න හා දැන් තමයි නිවැරදි උත්තරේ තියාගන්නේ හයිලයිට් කරගන්න පුළුවන් නම් විද්‍යෙත් ලියාගන්න හරිද පොතේ පිටිපස්සේ ලියාගන්න පුළුවන් නම් කොන්දෙත් ගහගන්න පාඩම් කරගන්න කටපාඩම් කරගන්න ඕක තමයි ඔගේ තියෙන වැදගත්ම එක හරිද දැන් ලෑස්ති වෙන්න ඕක තමයි සුපිරිම කතාව සෑහෙන අවස්ථාවලදී ඕනි වෙයි මොකද කියන්නේ සුප්පා දේවී කියනවා පාඩම් කරගම ජීවිතයේ මනෝරම් මේ කවිය මේ අසිරිමත් ඌ දෙකේ මෙලව ප්‍රේමය නමින වැනු පොරණ කිවිඳුන් සොඳ රසමුසු වසින සියලු භෝග වස්තු ඉසුරු හරිති නේක දනෝ සෞසප දෙන සිතුමිනවන් ප්‍රේමය හඳා අසිරිමත් වූ දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි ඒකේ නම තමයි ප්‍රේමය. මේ ප්‍රේමය ගැන පොරණ කිමිඳුන් පරණ කවියෝ වැනු කියලා කියන්නේ වර්ණනා කරනවා සොඳ ලස්සන රස පිරුණු රස මුසු වචනවල.
සියලු භෝග සියලු ධනෙ වස්තුව ඉසුරු හරිතින එක දනු මිනිස්සු මේවා ඔක්කොම අතාරිනවා සෞසප දෙන සිතුමිනවන් සියලු සප දෙන සිතුමිනවන් ප්‍රේමය හා ප්‍රේමය කියන්නේ සියලු සප දෙන සිතුමිනක් කියලා තමයි කියන්නේ දැන් දැන් අම්මා කියනවා මේ ප්‍රේමය කියන්නේ අන්න එහෙම එකක් කියලා දැන් මං කියවනේ ඔක ඊටම වැදගත් කියලා. ඔය වැදගත් තමයි. ප්‍රේමයේ මිනිස්සු ගොඩක් දේවල් අතාරිනවා. ප්‍රේමයේ කැලේ හිටියත් පරම සැපයක් කියලා කියනවා. ඇත්තනේ. බලන්නකො පොඩ්ඩක් කල්පනා කරන්න. ඔය මට මොකක්වත් ඕනේ නැහැ කිසිම දෙයක් ඕනේ නැහැ මට ඒක විතරයි ඕනේ. එහෙම කියන උන් නැද්ද? තිනවද නැද්ද? තිනනවා. මට ඒකමයි ඕනේ මට මොකුත් ඕනේ නැහැ මං ඔක්කොම අදාරිනම් මැරෙන්නම් මං නොකා ඉන්නම් නොබී ඉන්නම් පෙරලෙන්නම් පෙරලෙන්නම් ඇඹරෙන්නම් ඇට කඩා ගන්නම් ගලව ගන්නම් ඕන එකක් කරන්න මං මැරෙන්න හදන්නේ මොකක් හින්දද සෞසප දෙන සිතුම වෙනම ප්‍රේමය හන්ද ඔකම අරන ඔකගේ වකුගඩුව කනවා ඔකගේ පීකුදු ඇදලා කනවා ඔකගේ වරවත් කනවා මේවත් කනවා කියලා මිනි මරන්නේ මොකක්ද ප්‍රේමය හන්ද හරි මේ සරල මිනිස්සු කියලා හිතන්නකො අය බලමුවා ආයේ ඉතින් මොඩේ උන්නේ එහෙම දඟලන්නේ කියලා කියමුකෝ දැන් ලෝකේ මහා බල සම්පන්න පුද්ගලයන්ට එහෙම වෙලා නැද්ද වෙලා තියෙනවා දැන් හිතන්නකෝ කවුද කුසරජු බලන් හේදුවනේ හත්තිලව අවුරුදු 7ක් කවුරු වෙන්නේ කුස පබාවති පුවතක් මතකද පබාවති වෙනුවෙන් අවුරුදු 7ක් බලන් හේදුව අශෝක මල් වනයේ නේ අශෝකට සාලිය අශෝක මාල වෙන රජකම ඇතේ නේ එතන වැලන්ටයින් සාමි අර පෙබරවාරි 14 වෙනිදා අපි මතක් කරන්නේ උයන් වලට ගිහිල්ලා ගස් යටට ගිහිල්ලා බෝක් යටට ගිහිල්ලා හෝටල් කාමර වලට ගිහිල්ලා අපි 14 වෙනිදා අපි කිව්වට ඉතින් අපි නෙමෙයි මුගක් අය තිහිපත් කරන්නේ වැලන්ටයින් සාමිගේ දවස ආ ප්‍රේමවන්තන්ගේ දවස පෙබරවාරි 14 නේ ඔව් ඒ ඇවිල්ලා වැලන්ටයින් සාමි කියලා කියන්නේ පෙම්වන්තු දෙන්නෙක් එකතු කරන්න කියලා බෙල්ල කපාගත්ත පොර ඒ බෙල්ල කපපු දවස තමයි පෙබරවාරි 14 වෙනි අපේ වම් පෙම් කැලින්න කියලා වැලන්ටයින් සාමි වරේ මැරිච් එකේ සතුට හරිද ආ එතකොට ඒ ප්‍රේමය නිසා මිනිස්සු මැරිච්චානේ එතකොට ප්‍රේමය නිසා මාව ටච් මාල් ලැබුවා ඒ ප්‍රේම කතාව නම් ටිකක් වෙනස් එකක් එතකොට රාජසිංහ රජු ශ්‍රී නර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මොකද කතාව දස්කොන් සහ ප්‍රමිලා මේ දස්කොන්ගේ හිස රසාගත්තේ ප්‍රමිලා නිසා නේ සා ආදරය නිසා යුද්ධ ඇති වුණේ දැන් රාවණ යුද්ධයක් රාම යුද්ධයක් කරේ ලංකාවට ඇවිල්ලා යුද්ධයක් කරේ සීතා නිසා ආදරය නිසා නිසා ආදරය නිසා ලෝකේ ඕන දෙයක් වෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ ඉතින් ඔන්න ඔයාටත් දවසක මොකක් හරි අහම ප්‍රශ්නයක් ආවට පස්සේ ඔයාටත් කවුරු හරි ඇටැක් කළොත් මේ වනවත්තන හරිද ඕවා තියාගන්න එපා ඕවා මේ කරන්න බෑ කියලා කිව්වොත් පොඩා ඔළුව නමාගෙන කියන්නේ අසිරිමත් වූ දේ කිමෙලව ප්‍රේමේ නමිනා වෙනු පුරණ කිමිදුන් සොඳ රසම සුභසිනා සියලු භෝග වස්තු ඉසුරු හරිතින එක දනු සල්සප දෙන සිතු මිනුවන් ප්‍රේමේ අඳා කියලා කියන්නේ සිංහල සර් කෙනෙක්ට කිව්වොත් නම් චුට්ට බේරෙන්න පුළුවන් වෙන එකෙකුට හාක්‍ය දට්ටි ගලවන්න තමයි වෙන්නේ හරි ඉතින් ඒක ඇතුලේ කියන්නේ ඒ කතාව තමයි හරි ඒ කතාව තමයි හරි ඔන්න සුප්පාදේවිය කියනවා මේ සියල්ලට වඩා ප්‍රේමය හරිම බලවත් මේ බලවත් ප්‍රේමය නිසා මම තාත්තත් එක්ක සියල්ල අතහැරලා ආවා එතකොට ජීවිතයේ සමහර තීරණවලදී අපිට අනෙක් සියලු දේවල් වලට වඩා ආදරය හරි වටිනවා කියලා සරච්චන්ද්‍රයන් කියනවා ඒකට එක හේතුවකුත් තියෙනවා ඉදිරියේ සරච්චන්ද්‍රයන් වයස අවුරුදු 55 60 වගේ කාලේ මට මිස් වයස මතක නැහැ ඉදිරියේ සරච්චන්ද්‍රයන් විවාහ වෙනවා වයස අවුරුදු 22ක ගෑනු ළමයෙක් එක්ක හරි දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් අඩෝ ඒක මාර වැඩන්නේ ඒ කියලා දැන් ඒ මෑත කාලෙත් එහෙම එකක් වුණානේ කවුද වික්ටර් රත්නායක ශූරේ තරුණ ගෑනු ළමයෙක් එක්ක විවාහ වෙනවා එතකොට සමාජයේ ගොඩක් කතා බහට ලක් වුණා ඉතින් මේක ඒවත් ඒවටත් මේක වළංගු වෙන්නේ නේ
හරි තිනේක දනෝ සිතුමිනවන් ප්‍රේමයෙන් හින්දා කියලා ඒ වගේ වෙන්න පුළුවන්. දැන් උපාදේ වචන ඔබ පියාණන් නරයෙකු නොව වනයේදී මට හමු වූ සිංහ රාජයෙක්. ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රජසප හැරදමා මේ වනයේ වෙසෙයි දරුවන්. අම කියනවා ඔබගේ තාත්තා ඔන්න විස්තර කියනවා දැන් ඔයාගේ තාත්තා මිනිසෙක් නෙමෙයි. එයා ඇවිල්ලා මට මේ වනයේදී හම්බ වෙච්ච සිංහ රාජයෙක්. ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රජසප හැරදමා මේ වනයේ වෙසෙමි දරුවේ. ඒ කියන්නේ තිරසනෙක් වෙනුවෙන් ඇතිවන ප්‍රේමයක් වුවත් අනිත් සියල්ල අතාරින්න පුළුවන් කියලා කියන්නේ. හරි. එතකොට ප්‍රේමයේ තියෙන බලගතුකම, දැඩිකම සරච්චන්ද්‍ර මේ නාට්‍ය තුළ ඉස්මතු කරනවා ඉතා අපූර්වයි. මෑණියනි කිවබස් අසා සනිටුවන් කරගතිම නොපමාව යා යුතුය. මෙලෙනෙන් ඔබ දෙදෙන මා සමග යා යුතුය. වනවාස හැරදමා නරවාස සොයමින අප දෙදෙන හට උරුම ජීවිතය මේ නොවේ. සිංහබාහු කියනවා දැන් මම දන්නවා මගේ ජීවිතේ මොකද්ද කියලා. මගේ අයිතිය මොකද්ද කියලා. මම කොහෙද ඉන්න ඕනි කියලා. ඒ නිසා මම තීරණයක් ගන්නවා. මම තමයි මෙතන දැන් තීරණ ගන්න එක්කෙනා. එනිසා ඔහු ඍජු තීරණයක් ගන්නවා. ඕක අපි එකට කියනවා රැඩිකල්. එහෙම නැත්නම් ෂණික තීරණ ගන්න. හරි දැඩි තීරණ ගන්න. තරුණයෙකුගේ ජීවිතයේ ලක්ෂණයක් තමයි දැඩි තීරණ ගන්න එක. හරිද? ඔන්න සිංහභාවගේ චරිතය ඇතුලේ යලිත් තරුණයෙකුගේ චරිත ලක්ෂණ නිරූපණය කරන සරච්චන්ද්‍රයන් ඔහු දැඩි තීරණයකට එනවා. නොසෙල් වෙන දැඩි ස්ථාවර තීරණයකට එනවා තරුණයෝ. මේ තරුණේ තියෙන තරුණකමත් එක්ක මේ ගහනවා මරනවා කනවා කරනවා එහෙමනේ තරුණයන්ගේ තියෙන ඔරකෝ මොවේවා කොහෙද අතාරින්නේ නැම එහෙමනේ පොඩි ගේමෙනේ සිංහබාහු උත්තීර්ණය කරන යනවා යනවා තොපි දෙන්නත් එන්න ඕනේ මායික අම්මේ බතෙන්න ඕනේ අංගි බතෙන්න ඕනේ දැඩි දැන් ආක්‍රමණශීලී විදියට කතා කරන්නේ දැඩි ආක්‍රමණශීලී හරිද ඊට සිංහබාහුගේ මේ තරුණයෙක්ගේ තියෙන ආක්‍රමණශීලී ගතිය හරයට සරච්චන්ද්‍ර සිංහබාහුගේ චරිතයෙන් ලස්සනට නිරූපණය කරන අම්මා හරි ලස්සනට මැදිස්ත මේ දෙක අතර දෝලණය වෙමින් හැසිරෙන විදිය ආයි සරච්චන්ද්‍රෙන් හරි අපූර්වට නිරූපණය කරන මෙවන් මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැරදමා යා හැකිමද මෙලෙන අප නැතුව පියා ඔබ ලය පැලී මැරිය පුරුදු වූ වනවාස මෙහි සැපත නොසෑහෙත් ඔබ පියා සමගින මෙතෙක් කල් වින්ද අම්මා සැප කියලා හිතාගෙන ඉන්නව මොකද්ද ලෙනට වෙලා දරුව දෙන්නත් එක තාත්තත් එක්ක මෙලෙනේ ඉන්නේ සිංහබාහු එතනින් එහාට ගිහලා ඒ પરම්පරා දෙකේ අතර ගැටුමක් හදාගෙන අම්මට සැපයි කියලා හිතන ජීවිතේ නෙමෙයි සිංහබාහුට ඕනේ සිංහබාහුට ඕනේ නිදහස නිවහල්කම ඔහුට අවශ්‍ය විදියට ලෝකේ හැසිරෙන හරිද ඔන්න එතකොට සිංහබාහුගේ චරිතයේ තව එක ලක්ෂණය තමයි ඔහු නිදහස හොයාගෙන යනවා තරුණයන්ගේ ලක්ෂණයක් තමයි නිදහස හොයාගෙන යන්නේ ඔන්න සිංහබාහු නිදහස හොයාගෙන යන තරුණේ හැබැයි ඔන්න પરම්පරා ගැටුම වෙනවා අම්මා කියනවා නෑ නෑ ඒ නිදහස ඇති පළක් නෑ එහෙම යන්න එපා ඒ වගේ කතාන්තර මෙතන කියන්නත් එපා කොහොමද අපි තාත්තව දාලා යන්නේ හරිද එතකොට තාත්තා අපි නැතුව ලය පැලි මිය එතකොට කොච්චර වුණත් තාත්තා මේ දරුවන්ට දක්වන සෙනෙහස අම්මා දන්නවා මේ රැකලා ඉන්නේ මේ වහලා ඉන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට කියලාත් අම්මා දන්නවා ඒකෙන් දරුවන්ගේ අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය වෙනවා කියලාත් දන්නවා නමුත් ඒක මේ මොහොතේ වඩා හොඳම දේ කියලා දන්නවා. ඒ නිසා තාත්තට අපිව නැති වුණොත් ලය පැලී නියයි කියලා. ඉතින් ඇත්තනේ සිංහා ඒක අවසානයේකට මූණ දීපු විදිය. මේ ඒකට මූණ දීපු විදිය, ඒකට ප්‍රතිචාර දක්වපු විදිය ඒ සෙනෙහස තවදුරටත් කියාපානවනේ පස්සේ මේ දැනට මේ නාට්‍ය ඇතුළේ එහෙම නැති වුණාට අවසාන ක්‍රියාදාමය ඇතුළේ සිංහාගේ තියෙන දැඩි වේදනාව මේ නාට්‍ය ඇතුළේ ඉතා අපූර්වට පෙන්වනවා. මෙවැනි සැපත නොහෙසේද මේ තියෙන සැප මදිද ඔබ පියා සමගෙන මෙතෙක් කල් වින්දම ඉතින් අපි මේ වින්ද සැපත ප්‍රමාණවත් නැද්ද කියලා අම්මා අහනවා ඔබ හිතන්නේ සිංහබාහු එතනින් නතර වෙයි කියලා නෑ සිංහසීවලි දියණියක් විදියට තමන්ගේ තාත්තා ගැන දැනෙන හැඟීම මෙන්න මෙහෙම කියලා මාපියා හැරදමා යන්නේ අප කෙලෙසුදු වලටපස් විඩාවියේ පැමිණෙ විට නැත කෙනෙක් ආහාර පිස දෙන්නා හුදකලා මේලෙන
ඉන්නේ ඔහු කෙලෙසද නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදේ මෙවන් දේ කියන්ට සොහිරුනි පෙම්බරා නංගිලා ටිකක් සංවේදීන තාත්තලාට කිට්ටුයින රැඩිකල් තීරණ ගන්නෑ සමාජයේ පෙරලගෙන යන්න හදන්නේ නෑනේ ස්ත්‍රී චරිත දැන් ඉන්නේ උනම් පෙරලගෙන නෙමෙයි තප්ප කරගෙන හරි යන්න හදන්නේ ඉන්නව නැත්තේ නෑ නමුත් බහුතරයක් එහෙම නෑනේ එතකොට මේ ස්ත්‍රී එනත්තම් මේ තරුණියකගේ ගති ලක්ෂණ හරි අපූර්වට මෙතන මතු කරනවා තාත්තත් එක්ක තියෙන බැඳීම අයියට කියනවා තාත්තව දාලා යන්නේ කොහොමද තාත්තා මේ ලෙනේ තනියෙන් ඉන්නේ කොහොමද තාත්තාවම කණ්ඩ උයල කියලා දෙන්නේ කවුද හුදෙකලාව තාත්තා කොහොමද මේක ඉන්නේ නැද්ද චුට්ටක්වත් තාත්තා කර ආදරේ මේ වගේ දේවල් කියන්න කියලා අයියාගෙන් අහනවා එතකොට සාමාන්‍ය තරුණියකගේ ගති ලක්ෂණ හරි ලස්සනට සිංහ සීවලී චරිතය ඇතුලේ සරච්චන්ද්‍රයන් නිර්මාණය කරනවා ඇතුළත් කරනවා ඒ භාවයන් ඒ විදිහටම හැබැයි සිංහ බාහුව නවත්තන්න මේ සංවේදී වචන වලට කිසිසේත් මේ ඩක් ලැබෙන්නේ ඔබද දෙන මා සමග නොආවොත් යන්ට වේ ඔබ තමා මේලෙන මට උරුම වූ දිව්‍ය මාසයා යා යුතුය නැසෙනතුරු මේලෙන සිටියමුත් අප පියා අප සමග නොයෙන් පුරුදු වනවාසේ හැරදමා කිසි දිනේ සපල කරගත නොහැකි ජීවිත තාත්තගේ මතේ තමයි ලෙනේ ඉන්නක පුතාගේ මතේ තමයි ලෙනෙන් එළියට යන්නේ තාත්තගේ පාරම්පරික මතේ නම් ලෙනේ ඉන්නක පුතාගේ අලුත් සංකල්පේ නම් ලෙනෙන් එළියට යන්නේ ඔන්න සාම්ප්‍රදායික මතයයි පාරම්පරික මතයයි සාම්ප්‍රදායික මතයයි ගැටෙන්න ගන්නේ ඔන්න ඔතන ඉඳලා ඉතින් ඒ ගැටීම ගැන අපි කතා කරමු ලබන සතියේ මතු සම්බන්ධයි කියන තැනින් අදට අපි සිංහ භාවනාට නවත්තුමු නිසා ලබන සතියේ අපි හම්බ වෙලා මේක ඉතුරු වෙලා කතා කරමු මේක ප්‍රශ්නවලට විචාරත් කතා කරලා මේක ඉතුරු චරිත හැසිරෙන් ඉතා සුවිශේෂී අවස්ථා ගැන කතා කරලා මේක අපි හමාර කරගමු මේක ටිකක් දිග පාඩමක් ඒ නිසා අපි ඉතුරු මේ සංසිද්ධිය ගැන ලබන සතියේ උත්සාහ කරමු අපි ටිකක් මා වේගෙන් කතා කරගෙන ගියා පුළුවන් තරම් ඉක්මනට ටිකක් වැඩිපුර අවසන් කරගන්න හරි එහෙනම් හැමෝටම සුභ සතියක් වේවා ලබන සතියේ මගේ හිමි බලාපොරොත්තු වෙන ඔබට සමු දෙනවා ආයුබෝවන්.